ධම්මස්සවනකාලෝ අයං භදන්තා ධම්මස්සවනකාලෝ අයං භදන්තා ධම්මස්සවනකාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස එකක් බද්ධයකරත්ත සූත්‍රය අනික ආනන්ද බද්ධයකරත්ත සූත්‍රය අනික කච්ඡායන බද්ධයකරත්ත සූත්‍රය කියලා. ඔය මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි කාණ්ඩේ තියෙන ඒ සූත්‍ර ඒකෙන් අර බද්ධයකරත්ත සූත්‍රය පැහැදිලි කරන්නේ අතීත අනාගත වර්තමාන පංචස්කන්ධය පිළිබඳව ඒ විස්තරයක් පිළිබඳව. එතකොට ආනන්ද බද්ධය කරත්තය කියන ති පංචස්කන්ධය පිළිබඳව තමයි පෙන්නන්නේ. පොඩ්ඩ ආනන්ද හාමුදුරුව මුල් කරගෙන උන්වහන්සේට දේශනා කරණයක් වශයෙන් මේ තුන්වෙනි සූත්‍රය කවුද මේ සමිද්ධි හාමුදුරුවන් වහන්සේ අරභය බුදුරජාණන් වහන්සේ කෙටි කරලා දේශනා කරපු දේශනාවක්. අච්චායන මහරහතන් වහන්සේ විසින් ඒක පැහැදිලි කරලා විස්තර කරලා දේශනා කරලා තියෙනවා. අර කෙටියෙන් දේශනා කරපු එක මේ විස්තර කරලා මේ එතකොට ඒ සූත්‍රය අද අපි ටිකක් කතා කරමු. තුන්වෙනි එක මොකක්ද මේ කච්චායන භද්දේ කරත්ත සූත්‍රය. කච්චායන භද්දේ කරත්ත සූත්‍රය. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තියෙන ප්‍රධානම විහාරස්ථානය මොකද්ද? රජගහනුවර තියෙන ප්‍රධානම විහාරස්ථානය මොකද්ද? ජේතවනාරාම. සැවැත්නුවරනේ. ඔව් ඉතින් දැනුම ඉතින් අපිට මේ මේ සැවැත්නුවර ජේතවනාරාමනේ නේද? උණක් කමන්න ලංකාවෙත් කියනවා සමහර වෙලාවට. ඒක කොහේවෝ කමන්න රජගහනුවර ප්‍රසිද්ධ වෙලා තියෙන වේළුවනාරාමයට. වේළුවනාරාමයට. නමුත් තවත් විහාරස්ථාන තිබිලා තියෙනවා. අර උණුවතුර වලින් වර්තමානයේ දඹදිව ගිය පින්වත්තුන් දන්නා උණුවතුර වලින් තියෙන දැන. ඒ උණුවතුර පොකුණු අර පොකුණු තුනක් තියෙන්නේ. උණුවතුර ලින් එතන කියන්නේ තපෝදාන නදිය. ඒකට මොකද්ද කියන්නේ? තපෝදාන නදිය. එතකොට ඒ තපෝදාන නදී විහාරයේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරනකොට පාන්දර යාමේදී සමිද්ධි හාමුදුරුවන් වහන්සේ අලුයම නැගිටලා මේ මූණ අතපයම හොදාගෙන අර තපෝදාන නදියට බැසලා ඊට පස්සේදී අනිපට සිවුර පොරවාගෙන අත්පය ආදී දේවල් වේලෙන්නට ටිකක් තෙත නාත්තු කරමින් ඉන්න වෙලාවේදී ඒ තපෝදාන නදිය ඒ අවට පරිසරය ඒකාලෝක කරගෙන දේවදුවක් දේවතාවියක් පැමිණියා. දේවදාවිය පැමිණිලා මේ දේවතාවිය අහන්නවා කාගෙන්ද මේ සමිද්ධි හාමුදුරුවන්ගෙන් මහණනි තොප බද්දේ කරත්ත මහණවගේ උද්දේශ සහ විභාග දරනවද කියලා. කියන්නේ බද්දේ කරත්ත කියන්නේ මොකද්ද කියන පස්සේ සාකච්ඡා කරමු. බද්දේ කරත්ත මහණවගේ උද්දේශ සහ විභාග දරනවද, ඒ කියන්නේ ඒ පිළිබඳව ගවේෂණයක් ඔබට තියෙනවද කියලා. ඊට පස්සේ දරනවද කියලා. එතකොට හාමුදුරුවෝ උත්තර දෙනවා නෑ නොදරමි. මම එහෙම අධ්‍ය කරත් මහනෝගේ උද්දේශ විභාග දරන්නේ නෑ කිව්වා. ඊට පස්සේ ආපහු හාමුදුරුවෝ අහනවා ඇවැත්ති තොප අධ්‍ය කරත් මහනෝගේ උද්දේශ සහ විභාග දරනවද කියලා. ආපහු පෙරලා ඒ ප්‍රශ්නේම අහනවා දෙවිදුවගෙන්. එයත් කියනවා මමත් දරන්නේ නෑ කියලා. ඊට පස්සේ මහනේ තොප අධ්‍ය කරත් ගාථා දරනවද කියලා ඇහුවා. නෑ එහෙමත් නෑ කිව්වා. උපදරණොත් දෙක අනික් අතට ප්‍රශ්න යනවා. එහෙමත් නෑ කිව්වා. ඊට පස්සේ අර දේවතාවිය හාමුදුරන් වහන්සේට කියනවා මහන්තපි බද්දේ කරත්ත උද්දේශ සහ විභාග ඉගෙන ගන්න.
අධ්‍යය කරත් මේ උද්දේ සහ විභාග ඉගෙන ගන්න. ඒ වගේම ඒක පුහුණු කරන්න. ඒක දරන්න කියලා කියනවා. ඒක අධ්‍යය කරත් මහණුට උද්දේශ විභාග කිරීම අර්ථ සහිතයි. මාර්ග බ්‍රහ්මචර්යාව ආදී පූර්ව භාග ආදී භූත පූර්ව භාග ප්‍රතිපත්තිය. එතකොට මෙයද මේ බද්ධය කරත්ත කියන කොටසද අර කියන්නේ මාර්ගයේ හැසිරීම සඳහා පූර්ව භාග දෙයක්. කියන්නේ ඒකත් යම්මාකර න්‍යායාත්මක බවක්. මොකද්ද? ඒ ධර්මත් න්‍යායාත්මක ධර්ම මිසක ඒක අපිට උපකාර වෙනවා අර ෂණ භංගුරත්වය දකින්න. ෂණය ඈ ඒ කියන්නේ දැන් මේකෙන් කියවෙන්නේ ධර්මයේ දැකීමයි. ධර්මයේ දැකීම යනු හුදෙක් වචන මාත්‍රක් නෙමෙයි. ඒකට යම් රටාවිලාසයකුත් යම් න්‍යායාත්මක ස්වභාවයකුත් නෙමෙයි. ඒ හුදෙක් අර දැස ගැනීම. ධර්මයේ දකින්නයි කියන එකේ තේරුම මොකද්ද? ප්‍රතිපත්ති කියන එකේ තේරුම ඒකයි. ඒක දැස ගැනීම. ඒ දැස ගැනීමට උපකාර වෙනවා අපිටලම පවත්නා වූ අර සිදුවීම යම් ආකාරයකට න්‍යායාත්මකව මෙනෙහි කිරීම. න්‍යායාත්මක මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? ඒක ආචාර්ය පරම්පරාවෙන් එහෙම නැත්නම් දැන් බුදුරජාණන් වහන්සේගෙන් අර අනුශාසන අනුශාසනාවේ කියනකොට විතක්ක ਵਿਚාර වෙලා වචන පිටවීමක් නේ. එහෙම අනුශාසනාවකුත් තියෙනවා. ඒ වගේම විතක්ක ਵਿਚාර වෙලා වචන පිට නොවි එක එල්ලේම සත්‍ය ගවේෂණයට මොකද්ද මේ අවධානය යොමු කිරීමකුත් තියෙනවා. ඒ කියන්නේ තූෂ්ණීම් භූත භාවයෙන් දේශනා කරපු දේශනා යම් ඉරියව් මාර්ගයෙන් එහෙම නැත්නම් යම් මුද්‍රා මාර්ගයෙන් කරපු දේශනාවල් තමයි බොහොම ගැඹීර. එවැනි අපි හැම කෙනෙකුටම යම් දවසකදී යම් විටකදී මේ ලෞතර සෝය සාදා ගන්නට මොකද්ද මේ අනාගාමි තලෙන් එහාට ලෝක ධර්ම ප්‍රත්‍යක්ෂ කරනකොට මේ වචන සමූහය සම්පූර්ණයෙන් අහක් වෙලා අර යම් ඉරියව්වක් එහෙම නැත්නම් යම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මෙ නිහඬ වූ සම්ප්‍රේෂණයක් තුල තමයි මේකේ නිෂ්ඨාව සිද්ධ වෙන්නේ, අවසානෙ සිද්ධ වෙන්නේ නිහඬ වූ සම්ප්‍රේෂණයක් තුල. ඒ නිහඬ වූ සම්ප්‍රේෂණයට කියනවා පූර්ණ ප්‍රතිපදාව. යන් ප්‍රතිපදාවක් නෙවෙයි අර වචන වලින් තොර වූ අත්දැකීම. ඒ දේ ප්‍රත්‍යක්ෂ වෙන තාක්කල් ප්‍රත්‍යක්ෂ කරන්ට අපිට උපකාර වෙනවා මේ න්‍යායාත්මක ධර්මයි. ඒකයි මේකට කියේ පූර්ව භාග ප්‍රතිපදා කියලා. මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කිරීමට ආදී භූත වූ පූර්ව ප්‍රතිපත්තියක් බද්දේ කරත්ත මහණෝ විසින් උද්දේශහ විභාග දරණ එක. ඒ වගේම අර්ථ සහගත ඒ දිහා බලන එක කියලා ප්‍රකාශ කරලා පිටත් වෙලා යනවා. කියන්නේ අන්තර්දාන වෙනවා දේවතාවා. පවුද උදේ සමිද්දි මහඳුරු භාග්‍යවතුන් වහන්සේ මුණගැලේ කිට්ටුවමිට තපෝදා විහාරෙණ හිටියේ බුදුරජාණන් වහන්සේ. ඉතින් සමිද්ධි හාමුදුරුවෝ කියනවා මේ බද්දේ කරත්ත භික්ෂුවගේ උද්දේශා විභාග ටික මට දේශනා කරන්නයි කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරනවා. අතීත වූ ආයතන ධර්මය අනුගමනය නොකරන්නේ. කෙටියෙන් කරපු දේශනාව මොකද්ද? අතීත වූ ආයතන ධර්ම අනුගමනය නොකරන්නේ. ඊළඟට අනාගත වූ ආයතන ධර්මයේ නොපතන්නේ. යමක් අතීතයි නම් ඒක
ඉවරයි. එහෙම නැත්නම් ප්‍රහීනයි. යමක් අනාගත නම් එය අනාගතය කියන එකේ තේරුම මොකද්ද? එය තව නොපැමිණියේය. අනාගතය කියන්නේ මොකද්ද? තව නොපැමිණි පැමිණියේ නැති ස්වභාවයන් එක්කලා කරන ගණදෙනුව. ගණදෙනුව කරන්න හැදීම. ගණදෙනුවක් නෑ, ගණදෙනුව කරන්න උත්සාහ කරනවා. මොකද ආවෙ නැති ඒවා එක. වැඩක් ඇති වැඩක් නෑ. ආවෙ නැති ඒවා එක ගණදෙනුව කරන්න හදනවා. ඒක තමයි අනාගතය කියන්නේ. ඔය අපි හැමදාකම හැම විටකම හෙට ගැන, ඉදිරිය ගැන, මත්තට ලොයක් නොයක් දේවල් අපි තුල මානසිකව නලියනකොට ඒවත් එක්කලා අපි දැඩි ලෙස එකඟ වෙනවා, ඒකාග්‍ර වෙනවා. එතකොට දැන් මේ ඒකාග්‍ර වෙන්නේ, එකඟ වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ මොනවද? නොපැමිණිය වගේ. මොනවත් එකින්වත් ඇවිල්ලා නැති වගේ. අතීත ගැන කතා කරුවොත් කියන්න තියෙන්නේ මොකද්ද? ඉවරයි, ප්‍රහීනයි. අතීතේ ප්‍රහීනයි, අනාගතේ නොපැමිණියි. ඊළඟට දැන් අපිට තියෙන අවස්ථාව මොකද්ද? පත්‍යුප්පන්න වර්තමාන. යමෙක් ප්‍රත්‍යුප්පන්න වූ ආයතන ධර්මයන්, කියන්නේ වර්තමානයේ හටගෙන නැසෙන ආයතන ධර්මයන්, ඒවා අනිත්‍ය ආදී වශයෙන් ඒ ඒ තණ්ඩි විදර්ශනා කරේද, කියන්නේ හටගෙන නැසෙන බවටම ප්‍රත්‍යක්ෂ කරයිද, ඥාන අභිරුද්ධිය. එතකොට හටගෙන නැසෙන බවටම ප්‍රත්‍යක්ෂ කරයිද, ඒ විද්වත්තේ මේ අසංහීර වූ අසංකෝප්‍ය වූ විදර්ශනාව වඩනවා. අසංහීරයි කියන්නේ මොකද? අසංහීරයි කියන්නේ සෙලවිය නොහැකි. ඒ වගේම පෙරදවිය නොහැකි. පොළවන්නත් බෑ, පරාජය කරන්නත් බෑ. යම පරාජය කරන්න නම් සාපේක්ෂතාවයක් තියෙන්න බෑ. එක දෙක. එතන පළවෙනියා වෙන හැමද දෙවෙනියා පරද්දලා පළවෙනියා වෙනවා. ඒකේ සාපේක්ෂතාවයක් තියෙනවා. එතකොට සොලවනවා කියන කාරණේදිත් කුමක් හෝ එහාට මෙහාට වීමක් සිද්ධිපේ. එතකොට මේවා අයිති මේ ලෝක ස්වභාවයට, සිතිවිලි ක්‍රියාවට. සෙලවෙන, අභිභවා යෑම කියන ආදී මේ හැම එකක්ම එන්නේ සිතිවිලිත් එක්කලා. දැන් විදර්ශනාවේ නිෂ්ඨාව එළවිලි නෑ, පැරදිවීම් නෑ, අසංහීරයි. ඒකට කියන්නේ මොකද්ද? අසංහීරයි. නොසෙල් වෙන, නොපැරදෙන, අසංකෝප්‍යයි. කියන්නේ ස්ථිරසාරයි, නිශ්චලයි. දැන් මේ වචන ඇහෙනකොට ඔබට පැහැදිලි වෙනවා සංකත ධර්ම නෙමෙයි. සංකත සියල්ලම ඔය කතන්දරයට අයිති. මොකද්ද? සෙලවෙන බවට, පෙරදෙන බවට, ඊගාවට නිශ්චල නෙමෙයි, චංචල බවට අදාළයිනේ. එහෙනම් නිශ්චල වූ, නිහඬ වූ, වගේම නොසෙල් වෙන, එගොඩ නොපරදින සංකත ධාතු. අසංකත ධාතුව සාත්සාත් වෙන තුරු තමයි මොකද්ද? අවදි වීම. මොකද්ද? විදර්ශනාව වඩනවා. අද අදම ආතපන වීරිය කළ යුතුය. හෙට මරණය ඇත යනු කවරෙක් දන්නේද? දැන් දැම්ම බැසගත්තා වර හිසගෙන ගත් කෙනෙක් ගින්දිමා ගන්න කරන්නා උත්සාහයෙන් අද අදම වීරිය වඩන සම්මා වායාම කිව්වේ ඒකේ තේරුම ඒකයි. සම්‍යක් වායාම. අදාදම වීරිය කළ යුතුයි. හෙට ගැන කතාවක් නෑ.
මේ ආකාරයට හැසිරෙන පුජ්‍යලයාට කියනවා බද්දේ කරත්ත පුජ්‍යලයා කියලා. බද්දේ කරත්ත කියන එකේ තේරුම මොකද්ද? ආ? ඒ කරත්ත කියන්නේ එක්රාත්‍රියක් කියන අර්ථය. භද්‍ර කියන එකේ තේරුම දැන් ඔය කතාවට තියෙන නව භද්‍ර යෞවන වයස කියන්නේ. භද්‍ර කියන්නේ පිරිපුන්, පැහැදිලි. එතකොට පිරිපුන් පැහැදිලි එක් රාත්‍රියක්. එතකොට එක රාත්‍රියක තමයි මහා බෝසත්ත්වයේ බුද්ධත්වයට ලැබුණේ. එක රාත්‍රියක තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළේ. එක රාත්‍රියක තමයි පරිණාමයෙන් පිරිනුවන් වෙන්නේ. එතකොට රාත්‍රිය කියන වචනේ ඇහෙනකොට අපිට දැන් කරවල ගතියක් ගන්නවන්න ඕන නෑ. භද්‍ර වූ රාත්‍රිය. ඒ කියන්නේ නිශ්චල, නිහඬ, ඒගෙම හොඳ හඳ පායලා තියෙන කායිකව සියලු වෙහෙස දුරු වුණු, මානසික ඒකාග්‍රතාවයක් ඇති රාත්‍රි කාලයක්. ඉතින් මේ අදහස් වලින් ඔබට ගම්මේ වෙන්නේ කොයි හරියද? ඔබට එළිදරව් වෙන්නේ කොයි හරියද? ඒ පිරිපුන් වූ රාත්‍රිය කියනකොට. ආ ඔව්. නිරෝධ සමාපත්තියෙන් වැඩ. නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳීම යනු මේ ඔව් ඒ ඒ ඒකේ ඒකේ නිෂ්ඨාවනේ. ඒ ඉදිල්ලේ පරිපූර්ණත්වය. ඔබතුමිය පරිපූර්ණත්වයෙන් වචන දුන්නා. ඒක ඒ වචනේ බොහොම ඉහළයි. නමුත් ඊට සුට්ටක් මෙහයින්. අනාගාමීත්වය. ඔව් ඒ වචන වලින් නොකිය. නාගාමී කියන වචනේ නොකිය. ඒකාග්‍රතාවයෙන් මානසික ඒකාග්‍රතාවයෙන් ආමුදුරනේ මේ ෂණයේ මේ මොහොතේ තියෙන සිතුවිල්ලකින්, ඒ කියන්නේ මේ ෂණයක තියෙන හරි දැන් කියන්න හදන එක හරි. ඒකට ඉතින් තව හොඳම වචනයක් කියන්න. දැන් අදහස හොඳයි. ඔය 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 පින්වතුන් තුන මතුවෙන අදහස එකී වේක හරි. ඒක තවම හොඳ වචනයක්. තවත් හොඳ වචනයක්. මේ වචන හොඳට කියලා විවාහකට ලකුණු දෙනවා වගේ ලකුණු දෙන්න නෙමෙයි. අපිට හොඳ වචනේ ගත්තාම ආර්ය තුෂ්ණිම් භූත භාවය සංතුෂ්ණිම් භූත භාවය. ඒ වචනේ ඉන්න ඕන. ආ තුෂ්ණිම් අපි එකට කියමු මොකද්ද? මොකද්ද? ආර්ය හුද කලාව කියමු. දොස්රිම් භාවය අතරේ නමුත් දැන් අපි එකට කියමුකෝ ආර්ය හුද කලාව. ආර්ය වූ හුදකලාව තමයි ඔය පිරිපුන් රාත්‍රිය කියන වචනින්, පිරිපුන් එක් රැයක් කියන එකෙන් එල්දරව් වෙන්නේ මොකද්ද? ආර්ය හුදකලාව. දැන් ආර්ය හුදකලාව තුළ වඩා වැඩියෙන් දැසගෙන වාසය කිරීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි අර මුලින්ම සඳහන් කරපු ප්‍රතිඵලය මොකද්ද? නිරෝධ සමාපත්තිය. ඒක හරි. අර එක්තරා වෙලාවක අජාසත්ත් රජුරවණ්ඩ අර හිත වෙහෙසටපත් වෙලා පියාමරපියකේ වෙහෙසට තියෙන පසළොස්වක පොයි දවසකදී කොහෙටද කවුරු හම්බෙන්නද යන්නේ කියලා කියනකොට එක එක ඇමතිවරු කියනවනේ නාථපුතුතුමා හමුවෙමු, බොහොම ශ්‍රේෂ්ඨයි, මක්කලි ගෝසාල හමුවෙමු ආදි වශයෙන් එක එක ශාස්ත්‍රවරු පිළිබඳව කියනවනේ. එද එක ඇමතියෙක් කියනවනේ භාග්‍යවතුන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේත් එක්කලා අඹපාලි ගණිකා පූජා කරපු. එහෙම නැත්නම් ඒ අඹපාලි ගණිකා පූජා කරන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. අබවණේක වනාන්තරයේ වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ මිනිසෙන් රැය ගිහිල්ලා මුණ ගැහිමු. ඉතින් රජුරෝ කැමති වුණා. අර යන්න පුළුවන් තරම් රතයෙන් ගිහිල්ලා බැහැලා දැන් වනාන්තරයේ අතුරට යනවා. හඳ පායලා
ගස්කොලන් නිශ්චලව තියෙනවා. රෑහියෝ වගේ සතා සතුන් කෑ ගහනවා. ඒක ස්වභාව ධර්මයේ ස්වභාවයනේ. ඉතින් හැබැයි කිසිම සද්දයක් නැහැ. රජුර බය වුණා. ඇමති අමාව ගෙනල්ලා කොයි හරි තැනකට කොටු කරන්නවත් දන්නේ නැහැ මේ කියලා. එතකොට අහනකො බුදුහාමුදුරුකො භික්ෂුවකො 500ක් මහරහතන් වහන්සේ ඉන්නවයි කියේ කො මේ වනාන්තරේ නිශ්චල බව විතරනේ. තොප මාව මොකක් හරි උගලකට යොදන්න දෙන්න නෑ නෑ ස්වාමීනි. අර අර වැඩ ඉන්නේ. එතන භාග්‍යවතුන් වහන්සේත් එක වෘක්ෂයක් වෘෂ මූලයක් ළඟ වැඩ ඉන්නවා. අර 500ක් මහරහතන් වහන්සේත් එක එක ගස් මුල් ළඟ වැඩ ඉන්නවා. එච්චර තමයි. ඈ එතකොට දැන් බද්ධය කරත්ත කියන එකටත් එහා ගිහින් එතන. දැන් නිරෝධ සමාපatti. නිරෝධ සමෝතේ තමයි ඒ 500ක් රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක. අර සඳේලිය සහිත වනාන්තරේ. දැන් ඒ නිරෝධ සමාපත්තිය සාප්‍ය මේ මේ ප්‍රත්‍ය වැඩවාසය කරන්නට ඊට මෙහයින් තියෙනා වූ පුහුණුව තමයි ඊට මෙහයින් තියෙනා වූ කැපවීම තමයි ඔය දැන් අපි කතා කරන්නේ මොකද්ද? පිරිපුන් ශික්‍රාත්‍රියක් කියන වචනේ. ආර්ය උදකලාව. ආර්ය උදකලාව තමයි ඔබට මට නිරෝධ සමාපත්තියට එමෙත තථාගත දැක ගන්නට තියෙන එකම මාර්ගය. එකම බැස ගැනීම මාර්ගය නෙමෙයි එකම බැස ගැනීම. දැන් බද්ධිය කරක්ත භික්ෂුව කියලා මෙතනින් පෙන්නන්නේ ආර්ය හුදකලාව භජනය කරන ආර්ය හුදකලාව තුල වාසය කරන වාසය කරන්නේ කොහොමදයි. ඒ සඳහා ඉගෙන ගන්න, ඒ සඳහා විභාග කරන්න, ඒ දරන්න කියන අර්ථය තමයි මේ සූත ධර්මවල මේ සුත් ධර්මයේ තුලදී පැහැදිලි වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය ටික ප්‍රකාශ කරලා විහාරයට වැඩියා. දැන් මෙතන සමිද්දි හාමුදුරුවෝ විතරක් නෙවෙයි තවත් භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේලා කතා වෙනවා භාග්‍යවතුන් වහන්සේ සැකමින් කරන ලද විස්තරය කියන්නේ දේශනාව අපිට විස්තරාත්මකව පැහැදිලි කරන්නට කවුරු ගාවට දෙන්නේ? වාගෙන් දහන්නේ. එතකොට ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවා කච්චායන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්දේශිත වූ උන්වහන්සේ පවා ප්‍රශංසා කරන බොහොම ශික්ෂාකාමී සුපසල එවාගේම අවබෝධයේ පරිපූර්ණත්වයේ තියෙන ස්වාමින් වහන්සේ නමක් අපි කච්චායන මහරහතන් වහන්සේ හම්බෙලා මේ ගැන කියමු කියලා ඉතිපිරිස ගිහිලා කච්චායන හාමුදුරුව හම්බෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම සමිද්ද හාමුදුරන් මෙහෙම දේවතාවිය කියලා තියෙනවා. බද්ධය කරත් භික්ෂුව විසින් දරන්න ඕන විභාග කරන්න ඕන එවගේ ඉගෙන ගන්න ඕන කාරණා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විමසනකොට ඒට කෙටි පිළිතුරක් දුන්නා. ඒ පිළිතුරේ මොකද්ද කියවෙන්නේ? අතීත. ඒ පිළිතුරේ කියුනේ මොකද්ද? අතීතේ බැස නොඉඳින්නයි. ඔව්. අතීතේ ආයතන ධර්මයන් අනුගමනය නොකරනවා කියන එක. අතීත වූ ආයතන ධර්මයන් අනුගමනය නොකරනවා. අනුගමනය කරනවයි කියන එක ඉතින් අපිට මේ පොදු ධර්මතාවයක්. අපිට සත්‍යයට තියෙන එකක්. අතීත වූ ආයතන ධර්මයන් අනුගමනය නොකරන්නේ. අනාගත වූ ආයතන ධර්මයන් නොපත්තන්නේ. ඔව්. යමක් අතීත නම් ඒක ප්‍රහීනයි. යමක් අනාගතද ඒ පැමිණිලා නැහැ. වර්තමානයේ මොකද්ද සිද්ධ වෙන්නේ? ආයතන ධර්මයන් වර්තමානයේ මොකද්ද? අනිත්‍ය ආදී වශයෙන් ඒ තන්නේ විදර්ශනා කෙරේද? ඒ විද්වත්ත නැත්තේ විදර්ශනා කරමින් අසංහීරව අසංකෝප්‍යව ඒ විදර්ශනා වඩනවා. අසංහීරයි කියපු එකද මොකද්ද? ඔව්. මොසෙලෙන සහ
පැරදවිය නොහැකි. ඔව් පැරදවිය නොහැකි සහ නොසෙල් වෙන. අසංකෝප්‍යයි කියන්නේ නිශ්චලයි. ඔව් ඒතර නොසෙලෙනු කියන අර්ථයට කිට්ටුයි. ඒ විදර්ශනාව වඩනවා. ඒ විදර්ශනාවෙන් තුයි ටික වඩනවා. ඉතින් මේ මෙන්න මේ ටික භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. මේ ඊට පස්සේ විහාරයට වැඩියා අපිට මේ විස්තරය දේශනා කරන්න කියලා. ඊට පස්සේ ඉතින් කච්චායන තෙරුන් වහන්සේ මුලින් කියනවා මේ කොහොමද ගහක මුලේ ඉඳලා යන්න තිබිද්දි අතු වගේ යන්න හදනවා වගේ වැඩක් ඔය පින්වතුන් කරන්නේ. එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ ඔබලා අහන හින්දා මම උත්තර දෙන්නම් කියලා ඉතින් උත්තර දෙනවා. එතනදී ආයුෂ්මත් කච්චායන තෙරුන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි කොයි ආකාරයෙන් අතීත වූ දොළොස් ආයතන ධර්මය අනුගමනය කෙරේ. අතීත වූ දොළොස් ආයතන ධර්මය අනුගමනය කෙරේ නම් එතකොට දැන් ආයතන 12ක් කියවෙනවා නේ. මොනවද? චක්ඛ ආයතන, සෝත්‍රාන, ජීවාකාය, මන ආයතන. එක්කලාම තියෙනවා බාහිර ආයතන වශයෙන් මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතරනම් අරමුණු. එතකොට දැන් මේ දුරස් ආයතන ගැනම ඔබට මොකද දැන් හිතෙන්නේ? අතීත වූ දුරස් ආයතනය කියනකොට ඇකරණාසේ දිව ශරීරයේ හදේ කියන 6 පොළයි, කියන්නේ ආයතන 6යි. ඒත් එක්කලම ඒවටම අහුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ. ඇයි ඒ දැන් ආයතන කියනකොට ඇයි අර වචන පාවිච්චි කරන්න යන්නේ? එහෙම ඕනේ නැහැ. පංචස්කන්ධ උපාදානස්කන්ධේ කතා කරුවා නම් අපිට කතා කරන්න වෙන්නේ ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය. ඕ එහෙම නැත්නම් අර බද්ද කරත්ත සූත්‍රයයි කතා කරන්න වෙන්නේ. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ කච්චායන බද්දේ කරත්ත සූත්‍රයනේ. මේ කච්චායන බද්දේ තුන්වෙනි එක. ඒතර එහිදී අර පංචස්කන්ධ උපාදානස්කන්ධේ වචනේ ඔතනදී පාවිච්චි වෙන්න අවශ්‍ය වෙන්නේ නැත. ඔතන ඔය වචන ටිකෙන්ම ඔය අධ්‍යාත්මික බාහිර ආයතන 12. දැන් දුරස් ආයතනයක් නේ. දුරස් ආයතනය ගැනම ඔබට මොකද්ද ඇඟෙන්නේ? ඉතන ඉතනම නිරුද්ධ වෙලා අනුපවතිනවා. ඒකත් අන්දරත් ඇත්ත. මේ ආයතන 12 ගැනම මොකද ඔබට හිතෙන්නේ? මේ අතීතයි කියන වචනේ ඇහිනත් එක්කලම් අනිත්‍යව. තව සුට්ටක් මම ඒක ඔබට ඇඟට දැනෙන්න ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්නකෝ. අතීත කාලයේ මාගේ ඇස විය. ඒක ඉවරයි. මේ රූපය වූහ. මේක අහන්න දෙන්නකෝ. අතීත කාලයේ මාගේ ඇස විය. මෙසේ රූප වූයේ. ඒ අතීත චක්ෂු රූපයේහි විඥාණය චන්දරාග ප්‍රතිබද්ධ වේ. විඥාණය චන්දරාග ප්‍රතිපද හේයින් ඒ අභිනන්දනය කරයි. ඒ අභිනන්දනය කරන්නේ අතීත ආයතන ධර්ම අනුගමනය කරයි. දැන් ඔක තමයි දැන් අදාළ වචන ටික. ඒ මහත් බජ්ජාක මේ කියන්නේ කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරේ. එතකොට මං අහන්නේ දැන් ඔකට බහගන්න ඉස්සර ඔබත් මමත් එන්න ඕන එක්තරා ප්‍රත්‍යක්ෂ එක්තරා තීරණාත්මක තැනකට. ඒකයි අවශ්‍ය. දොළොස් ආයතන ධර්මයන් අනුගමනය කරනවා නම් ඒ දොළොස් ආයතන ධර්මයන් පිළිබඳව එන්න ඕන තීරණාත්මක අදහස මොකද්ද? මං කියන්නේ අදින එක තීරණ බරට හිතුවොත් එහෙම
මේ ඔතරින් පැනලා වෙන චින්තනයකට වැටෙනවා. එහෙම නැතුව නිකන් අගෙන් බලන්න අතීත ඇහැ අතීත රූප ඒවා ඉවරයි. සමින්වාස සංස්කාර විදිහට තියෙන ඒවා නැවත නැවත බලන ආයතන හරහා ඉන්දනය කරන්නේ සංස්කාර විදිහට යම් භවංග සිත්තේට බැහැගත්තු දේවල්. ඉතුයි දැන් ඉතුයි තව එළියට දෙන්න අදහස. කම් මතක සතහන් පමණයි සාමි. ඒ කිව්වේ අතීතය කියන්නේ හැම වෙලාවෙම මතක සතහන් කියන වචනේ නොකිය. මතක සතහන් කිව්වොත් අපිට වෙනවා එක්තරා විදියකට සංඥා මාත්‍ර එක්කලා ගන්න දෙනවා. සතහන් කියන එක එනවනේ සංඥා මාත්‍ර කියන අර්ථේ. ඒවා තව ගොඩට තව තව මෙහාට සංඥා මාත්‍ර හරි වින්දනේ හරි කියන ඒවා තව ටිකක් ගොරෝසුයි. දැන් මේ සිද්ධියම මේ සිද්ධිය මොකද්ද? අතීතයස අතීත රූප මං අහන්නේ. අතීත කන අතීත ශබ්ද අතීත නාසය අතීත ගන්ධ ඔය විදියට දැන් නැති දෙයක් තමයි අතීත අධ්‍යාත්මික හය සහ අතීත බාහිර හය නැති දෙයක් නැති වුණා. සංස්කාර කරගෙන ගන්න දේවා තෘෂ්ණාවෙන් සංස්කාර සංඛාරයි නැති දෙයක් කියන වචනේ ඔබතුමියලා කියනවා. ඒවා හරි. ඒ අදහස් හරි. දැන් ඒ ඔක්කොම එකතු කරලා හොඳ වචනයක් තනි වචනයක්. ප්‍රපංච කියපුවාමත් ඉතින් හරි. ඒකත් වැරදි නෑ. ඒ අදහසත් හරි. අතීත ස්කන්ධයන් ඔක්කොම ටික. ඔව්. ශූන්‍යයි. එහෙනම් මොනවද ඒවා? අතීත ඇහැකරණාසේ දිව ශරීරයේ අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු යනු සිතෝයි. ඒ රැස්වෙලා ආයතන ආ පරිවතක ගැටීම ඉවරයි. ඔව් අර කොහොමත් හරි. මේ ඔක්කොම මොකද්ද? මානසිකයි. මේ ඔක්කොම අදාළ වෙන්නේ මොකද? මානසික බවට. මිසක නගර සතහන් කියන වචනේම හොඳයි. සතහන් කීවට ඒක එතකොට සංඥා කියන වර්ථයට වැටෙනවා. මේක එහෙම පිටින්ම මුළු පද්ධතියම මුළු සිද්ධියම සියල්ලම. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට දැන් වර්තමානයේදී නම් බාහිර ආයතන හය කියනකොට අපි මේ පේන්න තියනවා කියලා ඉදන මොනවාද අර ඉස්සරහින් එන ගේ දොර. එතකොට අර පුජ්‍යලේ ආදී වශයෙන් අපි මේ ඝනදෙනුවක් තියෙනවනේ. ආ ඊළඟට ඒ ඝනදෙනුව කරන මමෙක් ඉන්නවනේ මේ යන්නේන. එතකොට මේ ඒකෙදී අපිට මානසිකයි කියන කතාව අමතකලා ගිහලා ද්‍රව්‍යමය නමුත් දැන් අතීතයි කියන වචනෙත් එක්කලාම කියවන්නේ අර අදහසක් මොකද්ද? අපි අතීතයි කියන වචනෙට කියුවේ මොකද්ද? යමක් අතීතයනේ ප්‍රහීනයි කියවන්නේ. අතීතයේ ප්‍රහීනයි කියන එකේ තේරුම හීනයි නෑ නැති. එතකොට ඉවර වෙච්චි. අන්න එහෙම ගන්න ඉවර වෙච්චි. එතකොට ඉවර වෙලා නම් ඒ මුළු අතීතේම ඉවරයි නා. එතකොට ඒ ඇහැ ඒ කරන ආස්තේ දිව ශරීරය හදය ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනිවාර්යයෙන්ම බුද්ධෙක් මනෝභ්‍රාන්තියක් මිසක මනෝමය කතන්දරයක් මිසක ඒ ඊට වැටි යමක් නැහැ. දැන් තේරුණාද? අර දුන්න උත්තර ඔක්කොම ඔය ඉසව්වෙත් තමයි ඔබතුමයලා දුන්නේ. නමුත් ඒකේ අපිට තනි වචනෙන් කියනවා නම් මොකද්ද මේක? එහෙම පිටින්ම මනෝමය පසුබිමි. අර භවංග කියාපු වචනේත් හරි. ආ භවංග දැන් පුනර්භව භවංග භවයේ පුනර්වීම මිසක කුජලයේ කෙනෙකුගේ දේ
කෙරෙකුගේ උපතක්, පුද්ගලයෙකුගේ යෑමක් ඒම, පුද්ගලයෙකුගේ රටාවිලාසයක් ගැන පරමාර්ථ සත්‍යය තුළ පෙන්න්න නැහැනේ. තථාගත දැක්ම තුළ එහෙම දෙයක් පෙන්න්න පෙනෙන්නේ නැහැනේ. ඒ උදෙක් පෙන්වන්නේ මොකද්ද? භවයේ අවයව, භවයේ අංග, භවයේ පුනර්වීම. එතකොට අපිට භවය කියන වචනයට බහිනකොට ඒක හුද්දු මනෝමය ධර්මතාවය. භව ශූන්‍යයි, භව නිරෝධයි, මනෝමය භව ඉවරයි, විඥාන නිරෝධයි. එතකොට එවිට මනෝභාවය දුරු වුණා, එළිය වැටුණා. තථාගත ඒකනේ දැන් අපිට සිද්ධ වෙන්න ඕන. ඒ සඳහානේ අපි මේ විභාග කරන්නේ, දරන්නේ, පරිශන කරන්නේ, විදර්ශනා නුවණ වැඩෙන්නේ. විදර්ශනා නුවණ වඩන්නේ ඒකට. එතකොට දැන් උතන ඕන්න අපිට ආවා අතීතයේ ප්‍රහීනයි, අතීතය කියන එක ප්‍රහීනයි වාගේම අතීතයේ කිය මොකද්ද? අතීතය ඇහැකන්න 16 දිව ශරීරයේ හදේ කියපු ආයතන ටිකත් අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියපුවහමත් ඈ කිසිම ආකාරයකින් කිසිම තැනක ලෝකේ ඈ ඔහෙ තියෙන දෙයක් නෙමෙයි. නැවත ගන්න ලෝකේ තුල පවතින දෙයක් නෙමෙයි. ලෝකේ තුල පවතිනව කිසිම තැනක නැහැ. හැබැයි ඕක ඔබට මට අපි තුල ඇති වෙන්නා වූ මනෝ භ්‍රාන්තියකට ඔට්ටු වෙනව මිසක් එතන තියෙන්නේ ප්‍රහීනත්වය. ඒකයි පෙන්නන්නේ අතීත කාලේ මාගේ ඇස විය රූපේ මෙසේ වූහ. දැන් මේක එතකොට පේනවනේ රෑ රාත්‍රියේ ඇදර වැටලා නිින්ද ගිහිල්ලා වැවකින් නාලා හෝටලයකින් කාලා හැරෙනකොට මොකුත් නෑ වාගේ මනෝභ්‍රාන්තිය. එතකොට අතීත චක්ෂුරූපයේහි විඥාණය. දැන් ඒ අතීත චක්ෂුරූපය කියවේ එතකොට මොකද්ද? අර වැව දැක්කා, ඊළඟට හෝටලේ ගාවට හෝටලේ ඉඳගත්තා, කෑම කනකොට රහ දැයෙනවා. දැන් චක්ෂුරූපය විතර නෙමෙයි, එතකොට ජීවහා රූපය, ගාන රූපය එනවා. ඔව් සුවඳට, ඊළඟට ඔය ආදි වශයෙන් අර ඉන්ද්‍රිය පහටම ආ නානකොට සීතල දැනෙනවා, සතුට එනවා, ස්පර්ශ වෙනකොට ඔය නොඑක ආකාරයට සියල්ලම මේ 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 හැම දෙයක්ම තියෙනවා. ඒ නින්දදී හැම දෙයක්ම තියෙනවානේ. ඉතින් ඒ හැම දෙයක්ම තියෙනවා නම් එතන මොකද වෙන්නේ? ඒ එතන ඒ ඒ ඒ මනෝ විඥානාත්මක ස්වභාවය තුල චන්ද්‍රාගය ප්‍රතිබද්ධයි. චන්ද්‍රාගය කියන එකේ තේරුම මොකද්ද? චන්ද්‍රාගය පිළිබඳව චන්ද්‍රාගය කියන වචනේ අදහස පෙන්වන්න සරියුත් මහ රහතන් වහන්සේ මහා කොට්ටිත හාමුදුර රහතන් වහන්සේත් එක්කලා කරපු සාකච්ඡාවකදී තියෙන උපමාව මොකද්ද? මහණ ආශිමත්නි කළු ගුණයි සුදු ගුණයි ඉන්නවා. කළු ගුණයි සුදු ගුණයි එකට රැහැනකින් බැඳලා තියෙනවා. එක රැහැනක් අරන් අනු කළු ගුණාගේ බෙල්ල බඳිනවා එක පැත්තක්, සුදු ගුණාගේ බෙල්ල තව පැත්තක් බඳිනවා. දැන් දෙන්නට දෙන්න බැඳිලා, දැන් අරයට තනියම ස්වාධීන වෙන්නත් බෑ, අරයා පිටිපස්සෙන් එනවා. එයාට යන්නත් බෑ, මෙයා පිටිපස්සෙන් එනවා. ඒක දෙන්නට දෙන්න මොකෙන්ද? එකම රැහැනකින් බැඳිලා. එකම රැහැනකින් කළු ගුණයි සුදු ගුණයි බැඳිලා. ඒ වාගේ තමයි අර ඇහැයි චක්ෂුසයයි ඇහැට ගෝචර වෙන රූපයයි රූපාරාමණයයි මේවා දෙපැත්තක්. දෙපැත්තක් කියන්නේ කොහෙත්ම කොහෙත්ම මේක එකට එකක් දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගන්නකෝ, බිත්තිය එල්ලලා තියෙන කැඩපතට
ඉදිරියෙන් තියෙන රූපඡායා වැටුණාට කැඩපත රූපඡායා ගැන දන්නෙත් නැහැ, රූපඡායාව කැඩපත මත වැටුණා කියන දන්නෙත් නැහැනේ. උදෙක් ඒවා එකක් එකට එකක් දන්නේ නැහැ. ඒ වුණාට දැන් කැඩපතේ මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගන්නේ යම් සවිඥානාත්මක බවකින්නේ නේද? කිසිදාක කැඩපත කියලා නැහැනේ තමා මත ඉදිරියෙන් තියෙන රූපේ වැටුණා කියලා. ඉදිරියෙන් තියෙන ගහේ එළ වෙන මල කිසිදාක කිව්වේ නැහැ මම දැන් ආන් අර කැඩපතට වැටුණා කියලා කිව්වේ නැහැ. ඒවා හුදෙක් කිසි විදියකින් සම්බන්ධතාවයක් නැහැනේ. කැඩපතේ අර මල්ලේ ඡායාව පිළිබඳව සතුටු වෙන්නේ බලන්නේ විඳින්නේ ඒ කටයුතු කරන්නේ සවිඥානාත්මක බවනේ. එක්සක ඔබනේ නේද? එතකොට ඒ වගේ බලන්නකෝ චක්ෂුසේ නැමැති කැඩපතට අර විදියට ලෝක ස්වභාවය නම් දැන් මේ දැන් මෙතෙන් එනකොට අතීත කතාව පැත්තක තියලා මේ සිද්ධිය ගන්න මේ ළඟ සිද්ධිය ලෝක ස්වභාවයේ වර්ණ සටහන හැපෙනකොට ඒක වැටෙනකොට දැන් මේ අහවල් මල අහවල් ලස්සන මල ඒ ස්වභාවය මේකයි කියලා ගණනය කරන්නේ කවුද? විඥාණය. විඥාණය තුල දැන් එතන චන්දරාගෙන් තමයි විඥාණය තුල චන්දරා දැන් චූටිම ළමයාත් ඔක් ගණනය කරන්නේ නැහනේ. යට සිත තියෙනවනේ විඥාණය පවතිනවනේ. නමුත් එයා මේ රෝසමල් ලස්සනයි ආදී වශයෙන් එහෙම ගණදෙනුවක් එයාට නැහැ. දැන් ටිකක් මෝරනකොට අන්නේ විඥාණයට ප්‍රතිපදයි චන්දරාගය. චන්දරාගයත් එක්කදී තමයි අපිට මලත් එක්ක ලැබුණේ. මලත් මේ මොකක් හරි ඇලීමක් සිද්ධ වුණා. චන්දරාගය නැමැති බැම්මේ. තේරුණාද? චන්දරාගය. මෙන්න මේ චන්දරාගය තමයි කළුගුණාගේ බැම්ම සුදුගුණා, සුදුගුණාගේ බැම්ම කළුගුණා. දෙන්නම එකම රැහැටින් බැඳිලා. අරයා මෙයාගේ බැඳිලා, මෙයා එයාගේ බැඳිලා එකම රැහැනේ චන්දරාගය නැමැති රැහැනේ. දැන් එතකොට චක්ෂුසේයි වර්ණසතහනයි දෙක අනේ බැඳිලා. කොහෙන්ද? චන්දරාගය. චන්දරාගය. එතකොට චන්දරාගය තමයි දැන් මෙතනදී ප්‍රේක්ෂකයා. මම වෙලා තියෙන්නේ. මට වෙලා තියෙන්නේ. මගේ වෙලා තියෙන්නේ. මට එක්ක ඒක එපා හෝ නැහැ හෝ මොනවා හරි සිද්ධියක බැඳිලා තියෙන්නේ චන්දරාගය. එතකොට දැන් ඔබට තේරෙන්න ඔබ ළඟම මා ළඟම චන්දරාගය දුරු වෙන ක්‍රමයක් හැදුණොත් ඇහැත්තියි චක්ෂියත් ඔහි ක්‍රියාවේ අර වටපිටාවේ තියෙන වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශත් ඔහේ හැපි හැපි යයි. නමුත් එතනදී චන්දරාගයෙන් බැදිලා වහල් වීමක් වෙන්නේ නැත. වහල් වීමක් වෙන්නේ නැත. දැන් චන්දරාගයේ දුරු නොවන තාක්කල් අපි එකට බැඳී ඇත, ඇලී ඇත. එතකොට ඒකටද ඇල්ල බැඳලා තියෙන්නේ නෑ. අපි තුනම පවත්නා වූ චන්දරාගයට පවත්නා වූ චන්දරාගය නැමැති රැහැන. එතකොට දොළොස් ආයතනෙම ඔහොම තමයි. එතකොට ඒ චන්දරාගයට අපි අභිනන්දනය කරන්නේ. අභිනන්දනය කරනවා කියන එකේ තේරුම ඒත බැසගෙන එයම ආත්ම කොටගෙන එයම ආත්ම කොටගෙන ඒටම හරි ලකුණ දීගෙන එයම ප්‍රාර්ථනා කරමින් එහිම ගිලිලා අභිනන්දනය වෙන කියන එකේ තේරුම බරපතලයි. අපේ අර
තථාගත දැකීමේ පෞරුෂත්වය, තථාගත දැකීමේ පිරිමිකම එතනම වැළලියා. අභිනන්දනයට වහල් වෙලා අභිනන්දනය කරන්නේ මොකද්ද? චන්දරාගය. එතකොට චන්දරාග උනේ මොනවටද? මේ අතීත වූ මනෝ මානසික පසුබිමේ අතීත වූ ප්‍රහීන වූ ඇසක් මතුවෙලා ප්‍රහීන වූ වර්ෂතහන රූපයක් මතුවෙලා කීතිකී ප්‍රහීනයිනේ. එතකොට ඒ මොහොතට එහෙම එකක් මතුවෙලා ඒ කෙරෙහි චන්දරාග වෙලා ඒ කෙරෙහි අභිනන්දන වෙලා ඕන් දැන් අර ඉස්සලා අර මැඩම් කියාපු කතාව ඔතන තියෙනවා හැංගිලා. මොකද්ද? ඊට ඉස්සර චන්දරාගේ දුරුණ විච්ච හින්දා, ඊට ඉස්සර අභිනන්ද තවත් අතීත වශයෙන් අභිනන්දනේ දුරුණ විච්ච නිසා තවත් එහයින් අති අභිනන්දනේ චන්දරාගේ දුරුණ නැහැ කියන එකේ ජඹුරුම තේරුම මොකද්ද? අතීත භවංග, අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේදක ආදී වශයෙන් අර අභි ගැඹුරු හරියදී ඒක ලෙහෙනවනේ. එතකොට අපිට තේරුම් යන්න ඒ තරම් ඈතට, ඈත කියවට මේ දුරක යනවා නෙමෙයි, ඒ තරම් ශුම්ම භවංග සිතේ ක්‍රියාව යනවා. නිද්‍රෝපගත ක්ලේශයන් කිව්වේ අපි, අනුෂේ රස්ති කිව්වේ, එතකොට සංසාර චක්‍රයේ අරටුව කියන්නේ සංයෝජන කියනකොට ඒ හරියක් කැඩෙන්න ඕන. ඒ හරිය කැඩෙන එකට කියන්නේ රූපරාග, අරූපරාග, මානෝද්ධච්ච අවිද්‍යා, අවිද්‍යා කියන සංයෝජනය තමයි ඒ හරි. මේ අවිද්‍යා කියන වචනේ මෙහාටත් බලපානවානේ, මේ කාමරාගවකට, මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ගොච්චර කතන්දරයටත් බලපානවා. එයින් එහාට ඥානී තලවල වාසය කරපු ඒ ඍෂිවරයටත්, එතන විශ්වය අතගාගෙන ඒගොල්ලෝ ඉන්නේ ඉගෙනුත් නෙමෙයි, විශ්වයේ බොහෝ දේවල් අනුන් ඉලක්ක කරලා අනුන්ගේ උපත මරණය පිළිබඳව, අනුන්ගේ හැටිපාට පිළිබඳව, විශ්වයේ මේ උද්භිදතා ශාක දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, ඍතු විප්‍රරියාස පිළිබඳව ගොඩාක් අත්දැකීම් දැකලා දැකපු ඒ ධ්‍යාන සුවේ ඉන්න අයටත්, එහෙන් අරූපී ධ්‍යානවල ඉන්න අය ළඟත් තවම දුරු නොවිච්ච කාරණේ තමයි අවිද්‍යාව. මාන උද්දච්චත් එක්කලාම දුරුණවිච්චි සිද්ධි අවිද්‍යා අනුසේ. එතකොට අවිද්‍යානුසේ දුරුවීමම සිද්ධ වෙන්නේ ප්‍රඥා, එන් ප්‍රඥා කියන උපේක්ඛාවේ මහා ප්‍රඥාවේ. එතකොට ප්‍රඥාව කියන එකේ තේරුම දන්නවනේ මොකද්ද? යමක් සිදුවේද සිදුවෙන දේ පිළිබඳව දැකීම කියලා. එතකොට සිත පත්ලෙම, අපි එහෙම වචනේ පාවිච්චි කරනවා, භවංග සිතේම භවංග වීමේ ක්‍රියාන්විතය සිදුවෙනවා. ඒ සිදුවීම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදැක්කම, ඒ භවංග ක්‍රියාවලිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදැක්කමට කියන අවිද්‍යාව. එතකොට ඒ අර්ථයෙන් සංයෝජන කියන වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක එතකොට සංයෝජන බැමි 10 කියන එකත් එක්තරා විදියකින් පූර්වවාග ප්‍රතිපදාවක්. ඔය අර කෙලින්ම බුද්ධියට කතා කරන දහම් වලදී ඔය මාර්ගය anu අමාර්ගයයි ආදි වශයෙන් එහෙම පෙන්නන්නේ මොකද? අර කෙලින්ම මනසට සම්ප්‍රේෂණය කිරීමක් කර අර න්‍යායාත්මක ධර්ම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ සමහර ධර්ම සමහර වෙලාවට බුදුන් වහන්සේ පවා
න්‍යායාත්මක ධර්ම පාවිච්චි නොකර කෙලින්ම මනසට ආමන්ත්‍රණය කරපු අවස්ථාවක් තියෙනවා. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේටම කෙලින්ම රෝස මලක් පෙන්නලා මල් කිරිත්තක් පෙන්නපු ගමන් අරහන්ත වුණා. ඒ ඒ ඒ විදිහට අර මේ ඒ ඒ අර ශ්‍රී මුකෙන් ප්‍රකාශ කිරීම නොකර මොකද ඒ ඒ ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනකොට ඒ පින්වතුන් ඒ තරම් එහයින් ඒ පිළිබඳව අත්දැකීම ඇතුව හිටපු පින්වතුන්ලයි අර මේ මානසික සම්ප්‍රේෂණය කළේ. මේ ඔබට මටත් යම් වෙලාවකදී රස්නේ ඉවර වෙන හරියට තල්ලු වෙනකොට එම වචන අයින් වෙලා මේ සියලුම වචන අහක් වෙනවා. මේ සියලුම ප්‍රකාශන සියලුම න්‍යායන් පූර්ව භාග ප්‍රතිපදා බවට පත් වෙනවා. ආ ඒක ඉතින් ගම්බීරයි. නමුත් අර පෙළේ තියෙනවනේ පූර්ව භාග ප්‍රතිපදා කියන වචනයක් තියෙන්නේ ඒකයි. එතකොට දැන් අපි මොකද්ද කිව්වේ මේ මොකද්ද අතීත කාලයේ මාගේ ඇසවිය මේ ආකාර රූප තිබුණා. ඒ අතීත චක්ෂු රූපයන්නි විඥානේ. ඒ කියන්නේ එතකොට අර හීනෙන් වාගේ පේන තැන. හීනෙන් වාගේ පේන තැන. නිින්ද ගියාම පේන තැන. ඔහොම ඉඳගෙන ඉඳද්දී දැන් අපේ කවුද මේ පිරත් මහත්මයාට තරුණයා කාලේව පේන්නේ නැද්ද? දැන් මට ටක් ගාලා පේනවා අපි ඒ කාලේ අර මුල්ම දවස්වලදී මුණ ගැහිච්ච අර බයිසිකලේ ඇවිල්ලා දැන් මෙයා හීනනේ. දැන් මොකුත් නැහැ. ආ එතකොට දැන් ඒ පේන්නේ මොකද්ද? අතීත රූපේ. අතීත ඇහ. මේ මගේ ඇහ කියලා කිව්වට මේ 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 කූඩුවට කොහෙත්ම අයිති නැහැනේ. ආ මේ කූඩුවට කොහෙත්ම අයිති නැහැ. දැන් ඒ ඇහ ඒ දැක්කපු දැන් අවුරුදු 15කට 20කට ඉස්සර දැක්කපු එක කොහෙත්ම අයිති නැහැ. එතකොට මේ නමුත් ඇහ තිබුණා. නමුත් අහවල කියලා අපේ වුණ රූපේ. එතකොට දැන් බලන්නකෝ. ඒක එහෙම පිටින් ප්‍රහීනයි. දැන් අපි පිළිගන්නේ නැහැ ඒක. පිළිගන්නේ නැතුව මොකද කතා කරන්නේ හම්බෙච්චාම? ආ කොහොමද වාසදේශේ කොහොමද? අනේ ඇත්තට ඒ කාලේ නේද? මෙහෙමයි නේද? මේ ආදිවාසීන් ඔට්ටු වෙනවා. ආ දැන් එහෙම යම් ප්‍රමාණයකට කතා කළාට දෝෂෙකුත් නැහැ. හැබැයි දැනගෙන. ආ එහෙම ඒවා දන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? ක්‍රමයෙන් අතීත කතා කරන්න කැමති නැතුව යනවා. අතීතයේ වල කතා ඒ කතා ඒ ඒ චින්තනයේ ඒ භාෂණයේ ඒ පිළිබඳ දුර වෙලා යනවා. දැන් ඒතර ආර්ය හුදකලාවට නෙන්නේ. ආර්ය තුසිම බවට නෙන්නේ අතීත ගැන කතාවක් නැහැ. එච්චරවත් කතාවක් නැහැ හෙට ගැන. අනාගත ගැන. සාමාන්‍යයෙන් ඉතින් සැලසුම් කරනවා උඩපත්තමෙන් අපිට හෙට අනිද්දට ලබන මාසෙට අවල් දේවල් කරන්න තියනව නේද කියලා. අපිට අභ්‍යන්තරයෙන්ම ඒක අවලංග වෙනවා. ඒ නිසා අනාගත සැලසුම් කතාවක් ඇත්තෙම නෑ. අනාගතය ගැන කියන්න තියෙන්නේ මොකද්ද? නොපැමිණියේ. ඒ පැමිණිලා නෑ. නොපැමිණිච්ච ගැන මොනවද කතා කරන්නේ? නොපැමිණියේ අර පැත්ත ප්‍රහීනයි. ඒ නිසාම දැන් එයාට දෙපැත්තක් අවලංගුයි. පච්චුප්පන්න ධර්මතාවය කියන්නේ වර්තමානයේ ආයතන ධර්මයන්ගේ අනිත්‍ය. දැන් මේ ආනිත්‍ය ධර්මයේ අනිත්‍යතාවය කොහොමද දකින්නේ? දැන් ඒකට පිළිතුරු දෙන්නකො. මේ ආයතන ධර්මයන්ගේ අනිත්‍යතාවය දකින්නේ කොහොමද? හේතු ඇතු විට සකස් වී හේතු නැති විට නැති වෙලා යන ශුන්‍ය වෙන දේවල් විදිහට දැකීම. හොඳයි. ඒකට බැස ගන්න ආකාරය මම අහන්නේ. ඒක බැස ගන්න ආකාරය. මනෝමය බව ප්‍රථමයෙන්ම සිහියට ගන්න ඕනේ සමහර. මනෝමය බව ප්‍රථමයෙන්ම සිහියට ගන්න බැරි වෙලානේ දැන් අපිට තවම මේ තියෙන්නේ. මනෝමය බව සිහියට අරන් දවසේ ගත වෙනවා නම් අනාගාමි සිත
ආය දෙල්ලම නෙවෙයි. අනාගාමි කතන්දරි. දැන් දැන් ඒක ඒක තමයි මේ ගන්න ඕන. හරිද? මනෝමය බබ ගන්න ඕන. ඒකට මං අහන්නේ අපේ වැස ගැනීම. අපේ ක්‍රමවේදය. හැම දෙයක්ම එතන මෙතනම ඉවරයි කියන එක සංහ. හැම දෙයක්ම එතන ඉවරයි කියලා. බලන්න බලන්න කොහමද මේ ඒකට ඔබ ඔබ මා ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඔබ මා ඇතුළු වෙන්නේ කොහොමද? ඒක බෑ මේ ඇලීමක් නිසා නේ ඒක වෙන්නේ හැමතරනේ. ඒ කියන්නේ මනෝමය වශයෙන් උනත් අපි ඒට තියෙන තෘෂ්ණාව හෝ ඇලීම නිසානේ. ඒක ඕදන් අර මොකද නන්දිරාගේ කීවට පස්සේ නන්දිරාගේ කියන්නේ මොකද්ද අර චන්දරාගේ කියනකොට ඉතින් ඇලීමමනේ. ආ ඒ ඒ ඒ ඒවා ඒවා ඒ ඒ ඒ ඒ ගොඩේනේ අපි දැන් මේ ඉන්නේ. හරිද? ඒකට විරුද්ධාර්ථේලා හැසිරීමක් කිප්පේ. භාවනාමය ඇසිරීම ක්‍රියා කිරීම භාවිතාවේ බහුලිකතා යානිකතා වත්තුකතා අනුචිත පරිචිතා ආදී වශයෙන් පෙන්නනවානේ දැඩි ලෙස භාවිතා කරන්න ඕන. සමයේ ස්වාමීන් වහන්සේ අසත් රූපයක් හම් වෙන තැනම අනිත්‍යයි කියන සිහිය අපි සිටින්න එක එතනම නිරුද්ධ වෙනවා. ඉන් පස්සේ මනස මෙය මේ දිගටම ගොඩනගන මනෝමය ධර්මතාවයක් කියන්නේ. ප්‍රපංචයක් දක්වාම මනසය ගොඩනගන. අවස්ථාවක් වශයෙන් ওই කාරණේ හැමවිටම දැන් හොඳට පැහැදිලි. දැන් පැහැදිලිකමම නෙමෙයි මං අහන්නේ. පැහැදිලි බව ඇත්තයි. ඒ පැහැදිලි බව දැක්මකට පරිවර්තනය වෙන්න එපා. නෑ ආශාසය. නිරතුරුවම දැක්මට වැටෙන්න ඕනේ. නිරතුරුවම දැක්ම ශක්තිමත් වෙන්න අනුක්‍රමයෙන්. දැක්ම ශක්තිමත් වෙන්නට අවිද්‍යාව නැති. අවිද්‍යාව නැතුව අපිට ලේසියෙන් කරන්න පුළුවන් ආනාපාන සතිය කරලා ඒක. කවුද කතා කරන්නේ? ඒ කවුද කියන්නේ? සකුන්තලා. ආ ඒකනේ නංගු මෙච්චර කොහෙද හිටියේ මන් දන්නේ. ආ ඒකනේ නං. අපි ප්‍රායෝගික ඒ වැඩේට බහින්න ඕන නේද? ලේසියෙන් කරන්න පුළුවන් එක නෙවෙයි. රජමාවත. ඒකට කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ලේසියෙන් කරන්න පුළුවන් නම් ආනාපාන සතිය ඉතින් වැඩේ හරි. ආ නමුත් නම අමාරුවෙන් හරි කළ යුතු දේ ඒක තමයි රජමාවතේ ගමන් කිරීම. ආනාපාන සති භාවනාවේ කියේ රජමාවත. ආ ඇති ඇටි රජ වෙන්න තථාගත භාවයේ දකින්නට කියන මාර්ගය. ආ දැන් ඒකෙම කාරණා ටිකක්නේ අර පහුගිය දවසක අපි අර කතා කළේ සතර ඉරියව්වක් පිළිබඳව වෙනවා. ඒකදී නිතරම අපි කිව්වේ මොකද්ද චතුස්සත්‍යයට කුළු ගැන්වෙන ආකාරයක් ගැනනේ. ආ අර දුකට හේතු උපාදාන වීම කියවල නේද? ඊළඟට ඒ මම හෝ කෙනේ මම හෝ අනුන් යනවා එනවා කියලා තියෙන අදහසයි. එහෙම නැතිනම් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණයයි පිළිබඳව නිතර හෙලිවෙන්ට උන. හොඳයි දැන් ආනාපාන සති කියන වචනේට ගන්නකෝ. උෂ්ම ගැනීම වැලීම පිළිබඳවනේ. උෂ්ම ගැලීම හෙලීම නොමැතිව මොකද්ද කරන්න පුළුවන් කාරණේ අපිට? කිසිම දෙයක් කරන්න පුළුවන්ද? බෑ. උෂ්ම ගැනීම හෙලීම තුල තමයි ඇවිදින්නේ. උෂ්ම ගැනීම හෙලීම තුන තමයි හැරෙන්නේ පෙරලෙන්නේ. උෂ්ම ගැනීම හෙලීම තුල තමයි කතා කරන්නේ. එතකොට එහෙමනම් ඒ ආශ්වාස වාතයට මොකද වෙන්නේ කියන එක නේද?
ඒ ආශ්වාස වාතය නිතරම වැය වෙනවා, බුබුලු ඇති වෙනවා, බුබුලු තුල බිඳෙනවා. ආශ්වාස වාතය කොටු වෙලා බුබුලු ඇති වෙනකොට ඒ බුබුලු බිඳෙනවා. එතන වේදනා සංඥා සංකාර සිතිවිලි ක්‍රියාව නැගෙනවා, චෛසික ධර්මයන් නැගෙනවා බුබුලු බිඳෙන තැන. එතන නිතරම පේන්නේ බුබුලු බිඳෙනවා කියන එකේ භංග පේන්නේ, චෛසික ධර්මයන් නැගෙනවා කියන එකේ පේන්නේ භංග. වේගෙ වැඩිකමට තමයි වේදනාවක් හිටින්නේ අපිට, සුඛ හෝ දුක්ඛ උපේක්ඛා. වේගෙ වැඩිකමට තමයි අපිට සංඥා මාත්‍රයක් වශයෙන් නිකන් සටහනක් වශයෙන් පේන්න පටන් ගන්න. නමුත් ඒවට අපි කියනවා ඒ වේගවත් මානසික ක්‍රියාවලියට අපි කියනවා සංඥා චෛතසික කියලා, වේදනා චෛතසික කියලා. ඒ වේගවත් බවට කියන්නේ. එතකොට ඒ චෛතසික වේගය අල්ලා ගන්න හදනවා. කියන්නේ චෛතසික වේගය දැනගන්නවා. ඒකට විඥාන වේගය කියනවා. විඥාන ශක්තිය. විඥාන වේගය. දැනගැනීමේ වේගය. එහෙම ගන්නවා. විඳීමේ, හැඳිනීමේ, දැනගැනීමේ වේගය. එතකොට වේගවත් නම් එහෙම නැත්නම් හතකර දැසෙනවා නම් අර වැහි බින්දුයන් බින්දු පහලට වැටලා ඉවර වෙනවා නම් අනිත්‍ය සම්ප්‍රයුක්ත වූ සිතිවිලි ක්‍රියාදාමයක් නිතරම සිදුවෙවි නැසෙනවා, ආශ්වාස වාතය වැය වෙනවා. තව ටිකක් රෝසුවට ගත්තොත් ආශ්වාස වාතය වැය වෙනකොට උතන දැන් එතකොට අපිට එතන අහුවෙනවන්නේ හේතු ධර්ම. එතකොට දැන් මේ හේතු ධර්ම පටිච්ච සම උප්පාද. පටිච්ච කියන්නේ මේ හේතු. හේතු ප්‍රත්‍යය එකට එක්කාසු වීම. උප්පාදයට කියනවා ඵලය කියලා. ඒක කියන වචනේ භාවිතා කරන උපාද කිව්වේ ඵලය. මොනවද පුජ්‍යලද මහත්මයා? නෑ පුජ්‍යල නෙමෙයි. හේතු එකට එක හේතු එකට වීමෙන් ඇති වෙන උපාදය. එතකොට හේතු ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මලකුණ ගැන කතා කරන්න බෑනේ. මලකුණ ළඟ නෑ. එහෙනම් ආස්වාස වාතයේ වැය වෙන තැනක තමයි ප්‍රසාදාත්මක හේතු හැටියි. අතීත වශයෙන් ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් ඒ ප්‍රසාදාත්මක බවටම අදාළයි. ඒ කියන්නේ මේ ප්‍රසාද හැදිනකොට එතන මනෝමය බව අවතිනවාබනේ. ප්‍රසාද හටගෙන නැසෙන බව පූර්ණ වශයෙන් දැකපු සිත නම් නිරෝධ සමාපත්තිය. ඊට මෙහයින් ප්‍රසාද හැදෙනවා කියන්නේ මනෝමය බව පවතින තැනක. දැන් ඒක තේරෙනවද? මනෝමය පසුබිමේ තමයි ප්‍රසාද, ඒ වගේම අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒක අතීත වශයෙන්. වර්තමාන වශයෙන් ගන්නකොට ප්‍රසාදාත්මක බවට අරමුණ හැප්පෙනවා. අරමුණ මුණ ගැහෙනවා. අරමුණ කියනකොට අපිට මේ වටා පිටාවේ ලෝකයක් නැහැ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. නමුත් සුද්ධාෂ්ටක වේගය තුල විවිධ සටහන් අපිට ඇහැ අරබය හැදෙනවා. සටහන් හැදෙනවා කන අරබයත්, කන හරහා කනටත්. සටහන් නාසයේ දිවට සහිතත් සටහන් හැදෙනවා. එතකොට ඒ වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ සටහන් තමයි අපි ඔය අරමුණු කියලා ගන්නෙ.
ඒක වර්තමාන කතාව. පච්චුප්පන්න වෙලාව. අනාගත සටහන් කතාවක් අපි දන්නෙම නෑ, ඇත්තෙම නෑ. අනාගත ඇහැක් කරන්න ආදයක් දිව ශරීරයක් ආවෙම නෑ. නමුත් අර ප්‍රහීන වෙච්ච අතීතයේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියයි අනාගත කියලා ගන්න. ප්‍රහීන වෙච්චි අතීතය දෘෂ්ටි සහගතයි අපි තියෙනවා කියලා. ඒකමයි අනාගත කිව්වා. ඒ වෙනම කවන්නේ. දැන් වෙන්න ඕන වැඩේ මොකද්ද? පච්චුප්පන්න ධර්මතාවය තුල ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කේන්ද්‍ර මේ මුල් කරගෙන මෙහි සිදුවෙන ප්‍රසාදාත්මක චක්කුසෝත ගාන ජීවා කාය මන කියන හේතුත් ඒ ප්‍රසාදවලට සම්මුඛ වෙන වර්ණ ගන්ධ රස කියන්නේ මේ අසකරණාසේ දිවස කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණුත් පච්චුප්පන්න බව වර්තමානයේදී මොකද වෙන්නේ? ඒ ඒ තන ඉවර වේද බව අනිත්‍ය අනිත්‍ය. දැන් අනිත්‍යයි කිව්වේ ද්‍රව්‍යමය අනිත්‍යතාවයක් නෙමෙයි. දැන් බොහෝ කොට සමාජයේ හිතන්නේ අනිත්‍ය වෙනකොට මලක් පිපිලා දැන් මල පර වෙලා යන එක අනිත්‍ය. ඒ වගේම ගෙඩියක් හට අරන් ගෙඩිය මේ චූටියෙත් තියෙන ගෙඩිය ලොකු මහත් වෙලා ඉදිලා වැටිලා අනේක අනිත්‍ය. ඉරපායලා ඉර බැසලා අනේක අනිත්‍ය. තනකොළාදී දේවල් හටගෙන නැතෙන අනිත්‍ය. දැන් බුදු සමයේදී අල්පඥානකෙන් ලෝකේ ශාස්ත්‍රවරයන් වහන්සේ නම තථාගතයන් වහන්සේ නම පහළ වෙන්නේ අනිත්‍ය පෙන්වන්නද? අර ගස්කල් වල මල් වල ඒ වගේ මීරහඳ තාරකාවල් වල බාහිර ලෝකයේ තියෙනා වූ ඒ කැඩෙන බිඳෙන අර්ථය පෙන්වන්නද? ඒ අනිත්‍යතාවය ඍෂිවරුත් පෙන්වුවා. බුදුහාමුදුරුවෝ අවශ්‍ය නැහැ ඒකට. ඒව කැඩෙන බිඳෙන අර්ථය ඍෂිවරුත් පෙන්වුවා. මහා ඍෂිවරයන් වහන්සේ අනිත්‍යතාවය පෙන්වුවේ කොතනද? මනසේ. දැන් පටන් ගන්නවා. ඔව්. අර දේශනාව පටන් ගන්නකොටම අපි කියන්නේ අර මොකක්ද අර මේ අතීත චක්සුසය එහෙම නැත්නම් අතීත රූපය කියන දෙකම කොහෙද? මනසේ කියද? මනසේ. මනෝමය. එතකොට මනෝමය භාවය කොච්චර දුරට යනකල් අපිට ඒකේ පරතර ගැන කියනවනම් මේ පැත්තේ මනෝමය භාව අපිට දාන්න වෙනවා කොහටද? මේත් එක කරන ගණදෙනුව කතා කිරීම, වචන කතා කිරීම, ඇසිරීම මේ ගණදෙනුවට අහු වෙනවා සිත කියන එක නේ. සිත කියන එක ඒකේ ගැඹුරු හරියට කොහෙද අහු වෙන්නේ? භවංග සිත. එතකොට අර අයිස් කැටයක උපමාවේ තියෙන්නේ මොකද්ද? වතුර දාපුවාම යම් ප්‍රමාණයක් අපිට පෙන්නුම් කරනවා. හැබැයි නොපෙන්න ප්‍රමාණය තුනෙන් දෙකක් විතර නේ. මෙන්න මේ අනවතග්ගෝභය මෙයන් භික්කවේ සංසාරෝ නූපන්නා වූ සත්වනිකායක් නැහැ. තිස්සෙක් තලයක ඉපදිලා ඉපදිලා තියෙන හේතු ගැන භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසීම් බුදු නුවණින් දැකලා කරපු ප්‍රකාශන අදාළ වෙන්නේ ඒකෙදි පේන්නේ අර හතරෙන් තුනක් පේන්නේ නැති පැත්ත ගැන නුවණට ඔබ ඔබගේ නුවණට විහිදිලා පේන දෙයක් හතරෙන් තුනක් අර පේන්නේ නැති පැත්ත. දැන් හතරෙන් එක පේන එකට නුවණ ඕනේ නෑ. ඒකට විඥානයේ තියෙනා විශේෂත්වය බලපාන. ද විඥානේ බාහිර අධ්‍යාපන මොකක්වත් නැතිනම් ඒත් ඒ දරුවා ඒ කෙනා කියනවානේ මේක ගහක් මේක කොස්පොල් දෙල් ආදි වශයෙන් කියනවා කියමනක් තියෙනවා.
යම් ඒෂය ඒකම විභාග කරලා බලන කෙනා, ඒක උද්භිද භාවය බලන කෙනා, එහි මලක තියෙනා වූ ස්වභාවය ගැන හදාරලා විරලා ඒ ගැන කතා කරනවා. ඒකත් අයිති විඥානය. ඔය විශේෂඥ කියන වචනේ පවා අයිති වෙන කොහරද? විඥානය කියන එකට. බෙදා බෙදා කුඩා දේවල් වශයෙන් බලන එක. එතකොට ඒක ඒ ඔක්කොම වැදාල වෙන තර අයිස් කැටේ තියෙනා වූ උඩ කොටසට. දැන් අර හතරෙන් තුනක පැත්තේ ඍෂිවරයා රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන වලින් බෙදා බලනවානේ. ඒක අයිති වෙන්නේ අර විඥානයේ විශේෂත්වයෙන් තව එහාට ගිය ධ්‍යානී තලවල ඉඳගෙන බලනවා ඒ උඟක් ඈතට. එහෙම බලලා තව ඍෂිවරයා විසින් විවිධ හෙලිකිරීම් කරනවා. බුදු සමයන්නේ ප්‍රඥාව කියන අර්ථයෙන්. ඒ කියන්නේ දැන් ඒ බෙදා බලන මේ ස්වභාවේ බෙදා බලාගෙන යනකොට අන්තිමට අහුවෙන්නේ සිතේ ගැඹුර. සිතේ ගැඹුර අවිද්‍යාව කියන වචනේ කියවන්නේ. අනුශේධ ධර්ම. එතකොට මෙහෙම දිගපළල බොහෝම කොට අවිචේසිත භවග්‍රේ දක්වා පවතිනා වූ කිසියක් සැලක උපදින තියෙන හේතු අන්තර්ගත භවංග සිටි ඒ ගැඹුර 100%ක් දකින්න බෑ සාමාන්‍ය හැඟකට. ඒක බුදුරේ කල්පගානකේ ලෝකේ බුදුරේ පහළ වෙන්නේ ඒක සියල්ලම දක ගන්න. නමුත් නික්ලේශී භාවයේ සම්පූර්ණ කරන්ඩ එච්චරේ හර දෙයක් ගන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් අපිට වතහ ගන්න තේරුම් ගන්න වෙනවා ඒ තරම් මේක පළල්ලු. දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස වැය වෙන තැන හේතුන් හට ගන්න හැකි. හේතු එකට එකතු වීමෙන් ඇතිවෙනා වූ ඵලය. ඵලයත් එක්ක අපි මම නැගිටිනවා යනවා එනවා කියලා අදහස එන්නේ ඵලේ පිළිගන්න වෙන. මම ඔසෝමි තබමි යමි එමි කියන එක කියන්නේ ඵලය. එතකොට ඒකෙම එතරම් හේතු මොනවාද? ආස්වාස වැය වෙමින් පෙනබුබුලු හටගෙන ඒවා බිදෙමින් වේදනා චෛසික හදේ මුල් කරගෙන මොළයට වදිමින් ඊට අනුව චෛසික ක්‍රියාවක් සිද්ධ වෙනවා. චිත්ත ක්‍රියා වායෝ ධර්මතාවය. ඒ ධර්මතාවය තුළ හරියට මේ මොකද්ද මේ අර යම් විදිලි බල ශක්තියකින් ක්‍රියා කරන රූපපදියක් කියලා අපිට දැනෙනවා. රූපපදිය මා නෙමෙයි මගේ නෙමෙයි ඒක අර රූප සමූහය ක්‍රියා කරන විදිලි බල ශක්තියට අපි කියනවා චෛසික වේගය කියලා. එතකොට චෛසික වේගයෙන් ක්‍රියා කරවෙනවා හැර මම ඕසෝනවා තබනවා කියන අදහස එයා ගාව අඩුවෙමින් තමයි ඒ අදහස බිදෙමින් තමයි අර සක්මන වෙන්නේ. ඒ අදහස බිදෙමින් තමයි වාඩි වෙලා ඉන්නේ හුස්ම දිහා බලාගෙන. ඒ අදහස බිදෙමින් තමයි සතර ඉරියව්වේ ක්‍රියාව. ඒ නිසා නිතරම ඇත තියෙනවා දෘෂ්ටි අදහස බිදෙන බිදෙමින් සිද්ධිය දිහාට ඒකාග්‍ර වෙලා ඉදීම කියන විදසුන් වන අනික් වචනයෙන් කියනවා නම් භංග ඥානෙ පහළ වෙනවා. බිදෙන බව නුවණින් දකිනවා. මෙන්න මේ භංග ඥානෙ එහෙමත බිදෙන බව නුවණින් දකින නුවණින් දැකීම ප්‍රත්‍යක්ෂ වෙන්නට අපිට ආස්වාස ප්‍රස්වාස දිහා බැලීම අර සකුන්තලා බෙඩන් කියවනේ
ලේසියෙන්ම ඔව් ලේසියෙන්ම කියන්නේ සත්‍යාබෝධය සඳහා සුදුසුම අවශ්‍යම අත්‍යවශ්‍යම බැලීම ඒක තමයි. එතකොට අමාරුවෙන් හරි පුරුදු කරගත යුතු බැලීම එතනම තමයි. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අවධානය යොමු කරගෙන මේ රූපපොදිය සීතවිලි විදිලි ශක්තියෙන් ක්‍රියා කරන අන්දම පිළිබඳව අමතක නොවන බැලීමක්. අමතක නොවන බැලීමක්. ආ දැන් මිරතුරු බැලීමක්. ඊටලද හැම වෙලාවක මේ පිළිබඳ අවධානයක්. ඒම ශක්තිමත් වීමක්. එතකොට හෙට ගැන සිතන්න බෑ. මොකද හෙට හෙට ගැන සිතනවා කියන එකේ මේ තියෙන අනාගත කියාපු එක ආවෙ නැති පැත්තක් නේ. දැන් දැන් අද අදම නාතපන වීරියෙන් කළ යුතු දෙයක්. ආ මෙවැනි ඒ අඩලස්සු වීරියෙන් යුතුව වාසය කරන පුජ්‍යලයාට කියනවා භද්දේ කරත්ත පිරිපුන් රාත්‍රිය අදකින් පින්නතා කියලා. එතකොට දැන් මේක ඇහැ සම්බන්ධ විතරක් නෙමෙයි කරණාසයේ දිව ශරීර හදේ කියපු හය පොළොම. ඊළඟට දැන් මේකේ නොබලන්න කියන දැන් මේ 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 අහුවේ නැටිනේ. අහු නොවෙන්න නම් මොකද කරන්න ඕන? අතීතයේ කෙලෙස් අනුගමනය නොකරන්නේ. අවැත් කෙලෙස්ද? අතීතයේ අනුගමනය නොකරන්නේ. අතීතයේ මෙසේ මාගේ චක්‍රයතනෙ විය මෙසේ රූපේ වූ මේ අතීත චක්‍ර රූපයන් විඥානයේ චන්ද්‍රාග ප්‍රතිපද නොවේ. දැන් අතීතයේ සිහියට ආවට සිහියට නැගිලා එනවා අතීත සිදුවීම්. අපේ ළමා වයස, තරුණ වයස, තරුණ කාලේ එහෙත් අපි ගත කරපු ඒවා මේ එනකොට ඒකට එකග වෙලා යන්නේ නැහැ. ආ එක පාරටම අර හරියට අර මොකද්ද මෙහෙම ඉන්නකොට දිදිබතේ වාගිනකොට හයියෙන් කවුරු හරි කම්බුලට පාරක් ගැහුව මොකද වෙන්නේ? දිදිබතේ වාගේ බලාගෙන ඉන්නකොට වේගෙන් කවුරු හරි පාරක් කම්බුලට ගැහුවොත් මොකද වෙන්නේ? අර එක් වෙලා එහෙ ඉතින් අර අල්ලගෙන මේ කල්පනා කර කර හිටපු එක නිදිමත අර යෙදිච්ච අරමුණ එහෙමම ගල නැති වෙනවා. නැති වෙන කම්මුල් පාරට එක පාරට හිතෙන්ඩ අවධානය යොමු වෙනවා. ආන් ඒ වාගේ අතීත ජාති කල්පනාවට එන වෙලාවට කම්මුල් පාරක් කෑවා වාගේ වෙන්න කියලා ඒක කඩලා දාන්න. ඒක හොඳ කැපවීමක්. අතීතෙත් එක්කලා එකතු වෙලා නිදිමතට වැටිලා ඒක එක කල්පනා කර කර ඒකට මැදි වෙලා ඉඳීම නෙමෙයි. මැදි වෙලා ඉඳීම තුන මොකද වෙන්නේ? අර කියාපු චන්ද රාගේ වැඩි වෙනවා. ඒක අභිනන්දනය වෙනවා. ඒකෙම ගිලෙනවා බැස ගන්නවා. ඒකෙන් අතුල් පහරක් කෑවා වගේ ඒක කැඩෙන්න අතුල් පහරක් කරනවා වගේ සිද්ධියකට එන්න අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බැරිීමේ ශක්තිය වැඩි වෙන්න ඉබේ. ඒක වැඩි වුණොත් තමයි අරක වෙන්නේ. අනාගත ගැන ඔහොම ඉදගෙන කල්පනා කරනකොට ඒකත් කම්මුල් පාරක් යවා වගේ ගාලා ඒකත් කල්ලා දා. දැන් ඉතකොට කම්මුල් පාරවල් දෙකක් වදිනවා. එකක් අතීතේ කල්පනා කරනකොට වදිනවා, අනික අනාගතේ කල්පනා කරනකොට වදිනවා. එතකොට මේ පාරවල් දෙකම කෑවා නම් හරියට ඊට පස්සේ වර්තමානයේදී පෙන්නන්නේ මෙතන අර විශේෂ කොට පෙන්නනවා. වර්තමානයේදී ආයතනිකතාව නෙමෙයි පෙන්නන්නේ. අච්චුප්පන්න ධර්මයේදී සෘෂ්ණා දෘෂ්ටි වශයෙන්
ඇලිල බැඳිලාද ඉන්නේ. ඒකෙන්ද ඇවැත්නි මේ චක්සුර ඉන්ද්‍රිය ඉන්ද්‍රියකුත් රූපා ලම්බන කෙනෙකුත් ඇද්ද? දැන් එතන ආයතන කතාවක් නෙමෙයි කියන්නේ. අතීතය සම්බන්ධව කියන්නේ මොකද? චක්කා යතනේ රූපා යතනේ. අනාගත පිළිබඳව කියන්නේ මොකද්ද? අනාගත ආවෙ නැති ඇහැ පිළිබඳව ආයතන වෙනවා, දැක්කේ නැති රූප පිළිබඳව ආයතන වෙනවා. අර පච්චුප්පන්න වෙලාවේ වර්තමානයේදී අපිට අහුවෙන්නේ මොකද්ද? චක්සු ඉන්ද්‍රියත් රූපා ලම්බනයක් ඇද්ද? මොකද එතනදී ඇස පිළිබඳව කියවෙන ඉන්ද්‍රිය කියලා. අර අතීත අනාගත දෙකේදී ඇස පිළිබඳව කියන්නේ චක්කා යත්තනේ. මෙතනදී කියවෙන්නේ මේ පච්චුප්පන්න වෙලාවේ වර්තමානයේදී විසිද්ධියදී පෙන්වන්නේ චක්කු ඉන්ද්‍රිය. අතන කිව්වේ රූපා යතනේ. මෙතන කියවෙන්නේ රූපා ලම්මනේ. එහෙමද රූප අරමුණ කියන්නේ. ඇයි මේ ඉන්ද්‍රියත් රූපාරම්මණයක් කියලා කියන්නේ? වර්තමානයේ. අර අතීතයක ආයතනික වීම, අනාගතයේ තව ආවෙන ආයතන හදන එක, වර්තමානය ගැන කියනකොට කියවෙන්නේ මොකද්ද? චක්කු ඉන්ද්‍රිය, සෝත ගාන ජීවා කාය මන ඉන්ද්‍රිය. රූප අරමුණ. ඇයි ඉන්ද්‍රිය කීවේ? ඔව් වර්තමානයේ තුල ද වර්තමානයේදී මේ අර පැත්තක් දැනේ, අර පැත්තක් දැනේ. වර්තමානයේට අපි මේ ගහ තියනවා නම්, ගහේ කොස් තියනවා නම්, ආ කොස් ගෙඩියක් කඩාගන්නේ කොහොමද? ආ අර කොස් ගෙඩිය ඉදිලාද කියලා අපිට ඒ මොහොතේදී අහුවෙන්නේ ඒකට. එතකොට එතරම්දී අන්න අර අරමුණ ගන්නට කාරණයක් අපිට දැන් විද්‍යාමානයි. ආ කොස් ගෙඩිය ඉදිලාද කියලා විද්‍යාමානයි. එතකොට ඒ වෙලාවේ එකග වෙලා තියෙනවා ඊශ්වර භාවය, ප්‍රධානත්වය. ඔව් ප්‍රධානත්වය, ඊශ්වර භාවය. එතකොට දැන් පිව පරපතල ලෙස බන්ධන තැන, ඉතින් අපි මේකට මුණ ගැසෙන තැන. කොටිම කියනවා නම් අපේ අතේ කැමරාවක් තියෙනවා. අර දෙපැත්තෙම තිබුණේ වීඩියෝ පටි දෙකක්. අතීත වීඩියෝ පටියයි අනාගත වීඩියෝ පටියයි දෙක. ඒක යාන්ත්‍රයට දාලා ක්‍රියාත්මක කරලා ඔය ඉඳගෙන බලන්න පුළුවන්. හැබැයි අතීත අනාගත වීඩියෝ පටි හදන්නට මට මෙතන කැපවීමක් කරන්න වෙනවා. කැමරාවක් අරන් ඒ කැමරාවෙන් හරියටම ඉලක්ක කර කර යම් යම් අරමුණු දර්ශන ඒ මොහොතේ ෂොට් ගන්න වෙනවා. ඒක තමයි පච්චුප්පන්න වෙලාවේ කරන්නේ. කැමරාවෙන් ගන්න එක. එතකොට චක්කුන්දේ සෝත ගාන ජීවා කාය මන කියන ඉන්ද්‍රිය හයෙන් රූපාලම්බන, සප්තගන්ධ ස්පර්ශ, මනාරම්මන ට එහම මුණ ගැසෙන මොහොත. එතකොට ඒ මොහොත ඇත හෝ නැත හෝ නෙමෙයි. ඒ මොහොතට මොකද්ද කියන්නේ අපි? ඇත්තද නැතද මොකද කියන්නේ අපි ඒ මොහොතට? ඇත්තක් නැත, නැතක් නැත. ඒ චක්වේන්ද්‍රිය, ඒ රූපාරම්මණය, ඒ මොහොතට මොකද්ද අපි කියන්නේ? ආ හේතු ප්‍රත්‍ය. හේතු එකට එක්කාසුවෙන් ඇතිවෙන්නා වූ උත්පාදනය. උත්පාදනය තමයි ඵලය. කොස් ගෙඩියේ ඉදිලා ඵලය. ඒකට හේතු තමයි මේ චක්කු ඉන්ද්‍රිය. ඒකට අනික් හේතුව තමයි අර වර්ණ සටහන.
රූපාලම්බනය. එතකොට මනසිකාරයත් එතන හේතුව. ඒ හේතුවන්ගේ ඵලය පටිච්ච සමුප්පාදය. සම් කිව්වේ එකට, උත්පාදේ කිව්වේ ඵලය. ඔස් ගෙඩිය ඉදිලා. එතකොට ඒ ඵලය තමයි අපි දැනගන්නේ ඔස් ගෙඩිය ඉදිලා කියලා. ඒකට අදාළ හේතු එතනම. එතකොට දැන් කොස් ගෙඩිය කැඩුවේ නැහැ. කොස් ගෙඩිය ඉදිලා වර්තමානය ආවුණා. දැන් ඊට පස්සේ එතන යනවා. යන ගමන් කල්පනා කරනවා මොකද්ද පේනවා? අර ගහේ කොස් ගෙඩියක් තිබුණා. ඒක ඉදිලා යන ගමන් කල්පනා. ඒ මොනවද අහුවෙන්නේ? අතීත වීඩියෝ. අතීත රූපා යතනේ. එතකොට ඉන්ද්‍රිය නෙමෙයි ඈ. අතීත චක්කා යතනේ. අතීත රූප යතනේ. ආය ආය මතු කරලා දෙනවා අතීත. අර ඇහැයි රූපයයි කනයි ශබ්දයයි ඔය ආකාරයට. දැන් ඊළඟට ඒකම කල්පනාවට එනවා. මම අර ගමන ගිහිල්ලා ওই කුස් ගෙඩිය කඩන්න එන්න ඕන. මේ යන ගමන ගිහිල්ලා ඉවර වෙලා කොස් ගෙඩිය එහෙම නැත්නම් ඒ ඉදිරි වැරක ගෙඩිය කඩන්න එන්න ඕන. මෙර කවුරු කඩන්න ඉතල මම එක කඩා ගන්න ඕන. දැන් එහෙම මොකක්ද යන්නේ? අනාගත වීඩියෝ එක. අනාගත වීඩියෝ එක. හරි. අන්න හරි. අනාගත මේ රූපා යතනේ. අනාගත චක්කා යතනේ. අනාගත රූපා යතනේ. දැන් එතකොට තේරුණා ඔබට? අතීත රූපායතනේ චක්කායතනේ, අනාගත රූපායතනේ චක්කායතනේ, ඒවා තුල චන්දරාගයේ ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. ඉතර ඇති ඒ ආයතන නිසා ඇති වුණා විඥාණයට චන්දරාගයේ ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අතීත වශයෙන් අභිනන්දනය වෙනවා. නතර වෙන්නේ නැහැ ඒකට. අනාගත වශයෙන් උත් අභිනන්දනය වෙනවා. දැන් මේ දෙක දෙපැත්තේ වෙන්න මෙන්න මෙතන බලපෑවා මොකද්ද? අර වර්තමාන පරිසම්පන්න බව. වර්තමාන චක්කු ඉන්ද්‍රියට රූපාරම්මණය ඒ හේතුන් වශයෙන් ඇතිවෙච්චා වූ ඵලය. දැන් එතකොට කොස් ගෙඩිය කඩලා කෑවත් එකයි නැතත් එකයි. දැන් කෑවොත් එහෙම ආය ආය අරදී බවංග වෙලා ආය ආය මතුවෙන සිද්ධියක් වෙනවා. කෑවා හරි නැතා හරි මොකද වෙන්නේ? මේ සම්බන්ධව එයාගේ සිතේ අර එහෙම දිවිල්ලක් දුවනවා. හැබැයි මේක කෑවොත් මොකද වෙන්නේ? ඒ කඩන වෙලාව ආයතර මොකද්ද? වර්තමානයක්. දැන් අතීතේ හිතුවට අනාගතේ හිතුවට ආයේ කොස් ගෙඩිය කඩන වෙලාව අහුවෙන්නේ අපිට මොකේද? ඉන්ද්‍රියවල. දක්කු සෝදන ගන්න ජීවා කාය ඉන්ද්‍රියවල. ඒක අනුභව කරනකොට රසය දැයිද? ඉන්ද්‍රියවල. ඒ එතකොට ඊට පස්සේ ඒකට සාය සරයක් අතීත වෙනවා, අනාගත වෙනවා. දැන් ඔබට අතීතයි අනාගතයි දෙක හුඟක් දුරට අඩු වෙන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕන? හොඳ මදියා. අතීත වෙන එකයි අනාගත වෙන එකයි අඩු වෙලා යන්න නම් මොකද හුඟක් වෙන්න ඕනේ? වර්තමානයේ තියෙන චක්ඉන්ද්‍රිය නැති වෙන්න. එලිම කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙමත්. මොකද්ද මේ අර මොකද්ද කියනවනේ? අදිවාසනය, විනෝදනය ආදි වශයෙන් සබාසෝ සූත්‍රයේදී යම් යම් තේරුම් කිරීම් තියෙනවා. විනෝදනය කියන වචනේ තියෙනවා අත්හැරීම. එතකොට ගහේ තියෙන වරක ගෙඩිය කන්න ඕන කියන අදහස වරක ගෙඩිය දැකලම අත්හරිනවා. ඒක තමයි අමාරු වැඩේ නේද? ඒකත් පුරුදු වෙන්න වෙනවා දැඩි ලෙස.
අත්හරිනවා. මොකද අපිට නිවන් රසයේ වරක රසයට වැඩිය නිවන් රසය අවශ්‍ය නම් නිවීමේ රසය උත්තරීතර නම් මේ අත්හැරීම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්නත් වෙනවා පුළුවන්. එතකොට අදිවාසනය ඉවසීම තවත් එකක් තියෙනවා. ඒ ගෙඩිය කඩලා වුණනම් අර ප්‍රත්‍යවීක්ෂාවෙන් අනුභව කිරීම. ඒ ගෙඩිය කඩලා ඒ වරකරසේ ප්‍රත්‍යවීක්ෂාවෙන් අනුභව කිරීම. මිත්‍යායින් තියෙනවා විනෝදනය ගන්නෙම නැතුව අත්හැරලා දමන එක. ඉතින් ඒවා ඒ ඒ සිත් ආර්යව හුදකලාව භද්දේ කරත්ත සිත ආර්යව හුදකලාව තමන්ට ශක්තිමත් වෙන තරමට තමයි තමන්ට අත්දකින්න තරමට තමයි මේ චක්කු ඉන්ද්‍රියට සෝත ගාන ජීවා ඉන්ද්‍රිය වලට හැපෙන්නා වූ ගන්ධ රස ස්පර්ශ අරමුණු පිළිබඳව පරිපාසානම් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක බලෙන්ම බලෙන් කරන්න ඕන වෙලුත් තියෙනවා. බලෙන්ම කරලා දාන්න ඕන මොකද බලෙන්ම කළා යහපතක් නම් බලෙන්ම අතහැරියත් යහපතක් වෙනවා නම් අපි අත්හැරිය යුතුයි. එහෙම නේද? එතකොට අත්‍යවේක්ෂාවෙන් අත්හැරිය යුතුයි. ඉවසීමෙන් අත්හැරිය යුතුයි. අර භාවනාවේ සිත අවදි වෙන්නට එහෙම නැතුව අපිට දැන් හම්බෙන හැම දෙයක්ම බලමින් අහමින් දකිමින් විඳිමින් මේ ඒවා අත්හරිනවා කියලා නිකන් හිතට හිතුවටත් බෑ. ඒකට ඔප්පු කරන ධර්මානිත වචන දදා පුළුවන් ඕනනම් මේ ඒක වහගන්න. දැන් ඊට වැඩිය තවත් පළල් විවෘතභාවයකින් නෑ ඒක අවශ්‍ය නෑ කියලා අතහරින්න. අත්‍යවශ්‍යම කාරණයක් කරා අනික්වත් ඇරීමේ ක්‍රමය තක්තේ අන්න එතෙන්ද යනකොට තමයි නිවන නිකන් එපා වෙනවා වාගේ. ආර්ය හුදකලාව එපා වෙනවා වාගේන්නේ. මොකද අත්‍යරීමේ ක්‍රමය තමා විසින් ප්‍රායෝගිකව ක්‍රියාකරන්න යනකොට ඒක නිසා දුකසේ අවබෝධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජපසේ අවබෝධ කළ යුතු කියලා එහෙම දේශනා කරලා නෑ. දුකසේ අවබෝධ කළ යුතුයි. මොකද අවබෝධ වෙන තරමට යාට ගැඹුරු සංහිඳියාව අත්දකින්නකොට ඒ සංහිඳියාව තුළ කියන නිරාමිෂය ඒ නිරාමිෂ අත්දැකීම ප්‍රත්‍යක්ෂ වෙන තරමට වැඩි වෙන තරමට මේ මොකද අපි රසමසළු කෑවත් ඊගාවට ඇහැට පිනවන දේවල් බැලුවත් ඇහුවත් දැක්කත් වින්දත් පාය පිර බැහැලා යනවමනේ. දවල් කාලේ ඉවර වෙනවමනේ. ඒ දවසට ගෙවිලා යනවමනේ. එතකොට ඒ දේවල් වලට අපි දැඩි එකග වීමක් නැතුව දවස ගෙවනවා. ඒ පිර බැහැලා යනවා. ඒ දවස ගත වෙනවා. හැබැයි එන්නේ එන්නේ බද්ධේ කරත්ත භාවය වැඩි වෙන්නේ නැද්ද? අපිට පේන ඇහෙන දකින මේ චක්විඳුරේ සෝතගාන ජීවාවලට හම්බේ නාම්බේනේවත් එක්කලා ඝන දෙනුව
නොකර දවසක් ගත කරනවා. එතකොට ඒවායට එක්ක එකතු වෙලා දවස ගත කරනවා. ඒකෙදි වෙන්නේ මොකද? අර නිකන් තොටිල්ලක නිදා ගන්නවා වගේ. අර එකතු වෙලා යන්නේ. ඒ ගලදෙරු නොකර ඉෂ්ට ශක්තිමත් කරගෙන ඉන්නකොට ඒ දවස ගෙවෙනවා. එතරම් තියෙන්නේ ග්‍රාමිෂ වූ අවදි වීම. ආන්ගේ සිත්ත තමයි බද්ධය කරත්තේ පිරිපුන් රාත්‍රිය අත්දකින්. අසංහීරෝ අසංහීරෝ කියමකද සෙරදවිය නොහැකි පැරදිවිය නොහැකි අසංකෝප්‍ය වූ නිශ්චල වූ එවගේම එතරත් කල්පනා කියන කම්පා නොවන අත ලෝකයේ ලෝකයේ ඕන තරම් දිය පිනවන්න જાති නම් ලෝකයේ ඕන තරම් ඇහැකරනාසය ආදී පිනවන්න જાති ඒ ඕන තරම් තියෙන දේවල් ඕන තරම් ලබලා දෙමින් මේ ඉන්ද්‍රියන් පිනවන්නට කියලා යන ගමනක භවංග සිතම සංවර්ධනය වෙන මිසක භවයේ අනුෂයන් අනුෂය ධර්මම තව තව වැඩෙනවා මිසක එහි විරතියක් එහි දුරුවීමක් නේද? ඒ නිරෝධයක් විරාගයක් හිටින්නේ නැහනේ. එහෙනම් මට රසය ගෙන දෙන්නා වූ දිවට රසය ගෙන දෙන්නා වූ මේ සබ්දාරම්මනේ මෙමෙ දෙහිත රස ආරම්මනේ ඊකට ජීව ඉන්ද්‍රිය ඒක නොසොයන තැනක යනවා නම් මොකද ජීවා ඉන්ද්‍රිය හීන වෙලා යනවා. ආ රසවිදීමේ ප්‍රධානත්වය නැති වෙලා යනවා. රසවිදීමේ ප්‍රධානත්වය ඇති උනායි කියන්නේ එතකොට රසාරම්මන කියන කතාවක් නැහැ. එතකොට හීන වෙලා දුර වෙනලා යන්නේ මොකද්ද? ඉන්ද්‍රිය හය. ඒ ඉන්ද්‍රියය දුර්වලනකොට අහරෙන් දැගෙනවා මොකද්ද? පංචේන්ද්‍රිය. ශ්‍රද්ධා විරිසයි සමාධි ප්‍රඥා පංචේන්ද්‍රිය. ඒක බලවත් වෙනවා. බොජ්ජංග බවට පත් වෙනවා. බුදු විමේ රහත් විමේ යන්නේ. සම්මා සමාධි විමුක්ති විඥාන දර්ශන පහළ වෙනවා. එහෙම නේද? ඒ හින්දා අර බොහොම ලැබෙන දේවල් ලැබුණට ඔහේ කමක් නැහැ. ඉන්ද්‍රිය ගෝචරව ඒවා විදීමේ ඉඩකඩ බොහොම සරල කරගමු. වටපිටාවේ ලැබුණ හරි නොලැබුණ හරි වටපිටාවේ තියෙන දේවල් නේ ඔක්කොම. උපසන්තක මාසන්තක ඉන්ද්‍රිය ධර්මයන් ඒවට පසු පරපන්න යන ක්‍රම අඩුවෙමු. එතකොට ඉතින් සරලව හුස්ම ගන්න එනන්න පුළුවන්. සරලව හුස්ම ගන්න. හුස්ම වැටීම බොහෝම සරල වෙනවා. ඊළඟට අතහැරලා යන්න පුළුවන්කම නැත්නම් දාලා යන්න බෑවා එකක් එනවා. එල්ලමන් නෙමෙයි. ඉන්න ගොළුබිලි කට්ට දාලා යන්න බෑවා කිතිනවා. කටු ඇතුලේ ඉතින් බොහොම මේ හරි වාගේ හිතෙනවා. දැන් බෑම යන්න නිකන් දාලා යන්න බෑම වාගේ හිතෙනවා. ඉන්දර වතුර හුණඟ පස කූඩුවත් වටපිටාවත්
විහෝම වෙනින් ඒවා ඔය විදිහට වෙන ඇත්තේ අහස ඉද ආකාශ ධාතුව එතකොට ඒ ගැන ඉද හැදෙන්න හැදෙන්න ඒ ගැන ඔබට සිහිය නැගෙන්න නැගෙන්න ආර්ය හුදකලාවට ඔබ කිසිත ශක්තිමත් වෙනවා. එතකොට අත්හැරීම හොඳයි කියලා පේනවා. අත්හැරෙන එක හොඳයි කියලා පිළිගන්න අනේ මැඩම් මොන ශක්තියක් එන්න ඕනද? අත්හැරීම හොඳයි කියන එකෙන් දැන් සාමාන්‍යයෙන් දැනෙනවා ඇඟට. හුඟක් දේවල් අත්හැරෙනකොට හිතට විවේකයක් ඇති වෙනවා කියලා දැනෙනවා. ඒක වඩා ගැඹුරෙන් අත්හැරීම හොඳයි. දැනෙන තරමට සනීපයි. එලා ඔබ ඔබ පින්වතුන්ම ඒ ගැම් සම්බන්ධව අත්දැකීම වර්ධනය කරගන්න. දැන් අපි කතා කරන්නේ ඒකට පූර්වභාග ප්‍රතිපදාව. මේ පූර්වභාග ප්‍රතිපදාව වලට ගොඩාක් දහමෙද කියන්නේ පෛරියාප්ති ධර්මය කියලා වචනේ. පෛරියාප්ති ධර්මය. ඊට පස්සේදී ධර්මයේ බවට හැබෑවට වැරෙන්නේ ප්‍රතිපatti ධර්මය. ප්‍රතිපatti ධර්මයේ තමයි ඔබ කැපවි. ප්‍රතිපatti ධර්මයේ තුල ඔබගේ ඇසිරීම වැඩි වෙනකොට ඔන්න මොනවා නැතත් ඔබට තියෙනවා ප්‍රතිවේදය. අනික මේ බාහිර ඒවා ඔක්කොම බිඳුවේ. ඔබ ප්‍රතිවේදය අත්දකින්න. දවසේ ඇතුළතින් ඔබ ලිහිච්චි. ඇතුළතින් අහස. ඇතුළතින් ඉඩ. ඉඩ තමයි ඇත්ත කියන සිහිය ඔබ තුල ඒකට කියන මොකද්ද? සම්භෝගකය. යටින් දිවයන්නේ ඔබගේ සිතේ නිතරම යටින් දිවයන්නේ මොකද්ද? ඉඩනේ ඇත්ත. අහසනේ ඇත්ත. අනික්වා මේ පෙරෙනවනේ. අහයි බලයි දකින් විඳි කල්පනාවට එයි. ඒවා ඔක්කොම පෙරෙලා යනවනේ. ඒක ඒ මොහොතේ ඉවරයි. hina una කතා කළා ආවා ගියා කටයුතු කරා ඒවා ඉවරයි. ඉඩනම් ඇත්තයි. ආගේ ඉඩ පිළිබඳව අත්දැකීම වැඩි වෙනවා. අස්වාස ප්‍රස්වාස දිහාම බලාගෙන සිදුවෙන ධර්මතාවය පිළිබඳව ඒකට කියන ප්‍රතිපත්ති ධර්ම හැසිරීම හම්බ වෙන. එතකොට ඉඩ පිළිබඳව ලැබෙන අත්දැකීම කියන ප්‍රතිවේදය. ප්‍රතිවේදය තමයි ශාසනේ බර. ශාසනේ දනසිල්ල ඒකට අනුපූර්ව ප්‍රතිපදා වශයෙන් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. පරි අපි ධර්මයක් අපිට හම් වෙලා තියෙනවා. එතකොට මොනවාද කරලා අහන්න තියෙන්නේ? අපේ හාමුදුරුවනේ පොඩි ප්‍රශ්නයක් අහන්න කිව්වා. ඇස ඔබ වහන්සේ පැවසුවනේ අර ඇහැ කර ඇස රූපේ වදිනකොටම එතනම ඒක ගැන අපි වරකගෙඩිය ඉදිලා කියලා සිතිවිල්ල එනකොටම අර වැදිච්ච ඇසත්තේ රූපයයි අරමුණයි අර ඇසයි දෙකම බුබුල් බුබුල් වගේ නැති වෙලා ගිහිල්ලා ඒක ඉදිලා කියලා හිතෙනකොටම ඔව් ඒක හරියද? ඔව් ඔව් මේ මෙහෙ මෙහෙ හැප්පෙනකොටම ඉදිලා කියලා හිතෙනකොට ඒ හැප්පිච්ච ඒවා ඔක්කොම ඉවරයි. හිතනම ඉවරයි කියලා හිතන එකත් මේ මේ ඒක එතකොට ඒක දැන් චින්තනමය ධාරාවට වැටලා තියෙන්නේ. ආ දැන් ඉදිලානේ කියලා කියවෙන්නේ හිතේ තමයි ඒක කියවෙන්නේ. හිතේ දෝංකාර දීම මොකද එකක්වත් අපිට අල්ලන්න බැරි වේගයකින් ගිහිල්ලා හරියට මේ වාගේ දැන් රෝදයක් මේ යනකොට පාත්‍රේ අපි වචනෙට කියනවා මොකද්ද මේ
රෝදේ පාරේ ගෑවෙන්නේ එක ලක්ෂයක් වාහනයක රෝදේ පාරේ නිතරම ගෑවෙන්නේ එක ලක්ෂයක් එතනින් එහාට එක පැනලා ඊගාව ලක්ෂ ඊළඟට එතකොට බලනකොට ගිහිලත් නෑ දිගට ගිහිල්ලා නෑනේ එතන 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 ඒ ලක්ෂය හැප්පෙන එක විතරනේ ඒ වගේ තමයි ප්‍රසාදයට අර මේ ඒ චක්කු ඉන්ද්‍රියට අර මොන ගැහින් ලක්ෂය එක පාස් එක පාස් එක එතනම එතනම බුබුළු බුබුළු වගේ යනවා එහෙම දැන් බුබුළු බුබුළු වගේ කියන වචනේටත් එහායින් තවත් එහාට ගන්නකෝ තවත් එහායින් බලන්නකෝ ඒක ෂණ කවන්න බුබුළු බුබුළු වගේ වචනේ ගන්න තවත් එහාට ගොත ෂණ ෂණ වශයෙන් ඉවරයි මුණ ගැහිමේ ෂණේ මුණ ගැහිමේ ෂණේ මුණ ගැහිමේ තියෙන බවක් නෙමෙයි මුණ ගැහිමේ තප්පරයක් හරි කෝටි තප්පරයෙන් කෝටියෙන් පංගුවක් හරි තියෙනවා එහෙම නෙමෙයි මුණ ගැහිමේ ෂණේ ඒ නිසා තමයි අපරි හේතු එක්කාසු කියලාක වචනේ පාවිච්චි කරන්නේ හේතු එකතු කියලා කියන්නේ එහෙමයි මේවා එකක්වත් තියෙනවට නෙමෙයි දැන් තියෙනවා කියන මනෝප්‍රාන්තියක් මානසික පිළිගැනීමක් අපි ළඟ දෘඩ වෙලා තියෙනවා දැඩි වෙලා තියෙනවා ඒ දැඩි බව නෙමෙයි කැඩෙන්න ඕන මම නැගිටිනවා මම ඉඳ ගන්නවා මම යනවා එනවා මම අනුභව කරනවා මම මේ ආදි වශයෙන් ඒ තියෙන දෘඩ බව කැඩෙන එකටයි කියන්නේ මේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ මැඩම මේකටනේ අර ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉවසීමෙන් ඵලෙන්ම විනෝදනේ ඒකින්වත් කියන්නේ පෝලාරිකව විදිහටත් අපි දේවල් අතහරින්න ඕනි කියලා ඔව් කියන්නේ විනෝදනය කියන්නේ අපි බොහොම ඕලාරිකව හිතලා හිතලා කරන දෙයක් නේ මම වශයෙන් කරන දෙයක් නේ ඔව් ඔව් එතකොට ඒ වෙලාවට හීම් ද්වේෂයක් යනවා නේද අම්මේ හීම් නෙමෙයි හුඟල් තරහ එනවා හීම් ද්වේෂයක් තරහ නෙමෙයි විනෝදනය කරනකොට විනෝදනය කරන්න හිතෙන්නේ නැතුව යනවා එහෙම ආ එහෙ ඒ වුණාට ඒද අභිභවයිති විනෝදනය වෙන්න ඕන කියන්නේ අත්හැරීම කරෙන්න ඕන අදිවාසී ඉවසීම කරෙන්න ඕන ඊට ප්‍රතිවිරෝධය එනවා ඒටද විරුද්ධව ඉවසීම කරන්න ඕන දැන් මේකට කියන්නේ සටනක් කියලානේ මාර්යත් එක්ක නිතරම තියෙන්නේ අර මේ එහෙම නොවි ඉන්න හදන එක තමයි මාර්යාගේ වැඩේ අපි එයත් එක්ක විරුද්ධ වෙන්න එපා ප්‍රත්‍යවේක්ෂාවෙන් අදිවාසණයෙන් විනෝදණයෙන් ප්‍රධාන වශයෙන් තුනක් නේද දැන් ඒවෙන් ශක්තිමත් වෙනකොට තමයි ඊගාවට අවසානට එන්නේ භාවනාමය භාවනාමය කියනකොට අර ප්‍රඥාව වැඩෙනවා එතකොට අර නොදැනුවත්කම පහව යනවා දැමේ ඇහුවට තේරුණාට වැටුණාට නුවණ විහිදුවලා ඒ ගැන තේරුම් ගත්තටම මදි ප්‍රායෝගිකත්ව බරපතල කැපවීමම තමයි අපි හැම එක්කෙනාටම අර නිරාමිස සුවය අත්දකින්නට ශක්තිමත් වෙන්නේ පරියප්ති සාසනීති අපිට පිහිටයි මොකද පරියප්ති අහලා මෙහෙම සාකච්ඡා කරලා තේරුම් ගන්න එපා මොන දේ කරන්න තේරුම් ගන්න වැටුණාට පස්සේදී ඊගාවට ඒක ප්‍රායෝගික ක්‍රියාවක යොදවන ආකාරය දැන් ඒක එහෙම Tamanට තේරෙනවනේ දැන් අපි ඉන්න පසුබිමේදී ඒක ට ඉඩ කඩ මදි කියන එක හිතනවනම් වෙන ඉන්න පසු මේක ගැඹුරටම යන්න පුළුවන් නම් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කෙනෙක් කෙනාට ඒක ඉතින් මේ වෙන සමහර පිරත් මාත්‍යයට පුළුවන් වෙන්න පුළුවන්. දැන් ඔය ක්‍රමයට. එහෙමයි. උගත් දුරට 100ට
තිහක් පතලියක් කර වැඩියරියක්ක දිසාට සංවා කවාරු තැනක් තමයි වේ ඇත්තට මේ ජීවිතය කියන තැන. නමුත් ඉති උත්සාහයක තමයි වැඩි උත්සාහයක යෙදීම තමයි පැවිදි වෙලත් වර්තමානය ලංකාවේ තියන මේ ක්‍රම වේදය තුළ පැවිදි ජීවිතත් මේක අමාරු මේ ලංකාවේ තිය මොකද මේක තියෙන්නේ මොකද්ද මේ අනුන්ගේ මොනවද මේ මේ දානේ වන්දනා නිකන් ඉඳ හම්බෙන්නේ නෑ අර අද්දවති පින්කමයි තුන් මාස පින්කමයි අර පින්කමයි මේකයි මේවයි ඕවයි මේවයි එක්කෝට්ටුවේ වී ගිහිල්ලා මේ යන්න බෑ ඒත් මේක යන්න බෑ මේ ගිහිගෙට වැඩිය අමාරු ගිහිගෙ ඉන්න ගෙදර දරුවන්ගේ ඒ මේ කට්ටියන්ගේ වැඩ ටික විතරන්නේ මේක එහෙම නෙමෙයිනේ පළාතක ප්‍රදේශයක ඒ මේවා බුද්ධ කාලේට අයිතිව නෙමෙයිනේ එහෙමයි සවන්නා බුද්ධ කාලෙදී පැවිදි ජීවිතවල ගත කරපු ක්‍රමෙ නෙමෙයි මේ තියෙන්නේ මේක සාමාන්‍යයට තේරෙන්නේ සාමාන්‍ය හිතන්නේ ගීගේ යතල්ලා සිවුර දාගත්තාම වැඩේ හරියටම හරි කියලා ආ සිවුරු දරාගත්තට පස්සේ ජොබ් එක තියෙන වෙන එකක් නේ කරන්න වෙනස් තියෙන වෙන එක නැත්තම් ඒ ඒකේ හින්දා ඒකෙදී ආන් අර දැඩි තීරණවලට දැඩි බැස ගැනීම වලට ක්‍රියා කරන්නම වෙනවා ඒක ඒක එතකොට ඒ එතෙදි ගිහි පැවිදි කතාවක් නෑ මේ කෙනාට මේ බැස ගැනීම කරන්න වෙනවා ඉතින් ජීවිතේ එක එක්කෙනා තම තමාගේ ඥාන අභිවෘද්ධියේ තරමට තම තමන්ට කැපවෙන්න පුළුවන් අරමට එහෙම කැප වෙලා කළ යුතු දෙයක් මිසක් මේ 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 නිකන් අර නැලවි නැලවි යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි එහෙම යන්න පුළුවන් එක මට්ටමක් තියෙනවා මේකදී එක මට්ටමක් තියෙන රබතුමක් කියන වාගේ එක මට්ටමකට හැපි හැපි නැලවි නැලවි යන්න පුළුවන් ඒ නොබ්බට දැන් බලන්නකෝ දැන් ස්වාමීනාස ඔබ වහන්සේගේ දේශනාව තුළ මට වැටහුණු සරල කරුණ නම් තියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ මේ එළියේ නෙමේ මේ ප්‍රශ්න තියෙන්නේ මේ මනෝභාවය තුළ තියෙන්නේ මොකද අපි නිතරම ඝන සංඥාවෙන් ඔබ මට තේරෙන හැටි සොයන්නාස කියන්නේ ඔබ වහන්සේගේ දේශනාව තුළ ඝන සංඥාවෙන් නොබලා මනෝභාවයක්මයි මෙතන සිද්ධ වෙන්නේ කියන කාරණාව නිතරම අපිට පුළුවන්කමක් තියෙනවා නම් සාර්ථකයි ගමනනේ එහෙමද ස්වාමින්වහන්සේ ඔව් තියෙනවා නම් නෙමේ නිතර නිතර සිහි කළ යුත්තේ නිතර නිතර සිහියෙන් නගා ගත යුත්තේ මේක මනෝමයමයි කියලාමයි මයි සර් මොකදමයි කියන එකම තමයි වැරදි වැරදි හරි අඩුපාඩු වෙවි හරි නිතරම බලන්න ඕන දැන් එක්කවක්කට අපි ඇතුළක් බාහිරක් පිටක් ගැන කතා කරගෙන ගිහිල්ලා අන්තිමට ඇතුළක් පිටාවක් කතාවක් නෙමෙයි මේ මනෝමය ධර්මතාවය ඔව් ඒ බවම ඒක නිකන් මිටට අල්ලා ගන්න ඕන ඒක අල්ලගෙන ඒකේ ඉන්නකොට ටිකක් වෙලාවට ආයෙ ලෙහිලා ආයෙසරක් කරලා ගන්න ද්‍රව්‍යයකට ඉතින් සතුට ඔව් අන්න එතන තමයි සයන්ටාස මේකේ තියෙන්නේ නේද මේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න වගේ මේ ඔව් දැන් ඝන සංඥාව එනවා නම් ගිහිම තමයි ආයෙ ඇඳුම නෙමෙයි අර කැත ගිහිම තමයි ඈ ගවුමක් ඇදගෙන හිටියද කටිසමක් ඇදගෙන හිටියද ඈටයක් දාගෙන හිටියද කියන එක නෙමෙයි ඝන සංඥාවක් එනවා නම් ගිහිම තමයි. ආ? එහෙමයි. මනෝමය කියලා ප්‍රත්‍යක්ෂ කරනකොට කොයි අඳුමෙන් හරි පැවිදිම තමයි. එහෙමනේ අපි මේක මේ මේවා සංස්කෘතිකංගනේ නෙමෙයි මේ පිටට පේන්නේ. ඈ? පිටට තියෙන. එහෙමයි සරණ. ඝනද මනෝද කියලා තමන්නම තේරෙන්නවා නේද? එහෙමයි. ආය ඇඳුම ප්‍රශ්නයක් නෙමෙයි සංස්කෘතිය ප්‍රශ්නයකුත් නෙමෙයි සංස්කෘතියත් ඉතින් මේ සමාජය තරවල තියෙන දේවල් තථාගත දකින්න යනවා කියන එක එකක්වත් නෙමෙයි සයින්වංශය එතකොට දැන් අපිට පුළුවන් නේද දැන් සාමාන්‍ය ජීවිතයේ අපිට දැන් මේ එහෙම කියන්නේ ඔබ වහන්සේ මුණ වෙනවා ඔබ වහන්සේ මුණ ගැනි
ඒ ඒ උඩින් එහෙම කතා කරන්න පුළුවන්. අර ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ මේ ඇතුළාන්තය නිතරම තේරුම් අරගෙන ඉන්න ඕන මේ මනෝභාවය කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. එතනනේ ලෙහෙන්නේ, එතනනේ ලෙහන්න තියෙන්නේ. එහෙමයි එහෙමයි. අරම දේශනා සාකච්ඡා තුළ ගවේෂණාත් බව ඉතින් මේකට ගවේෂණය නිතර වැඩියෙන් අවශ්‍යයි. ගවේෂණය තුළ ඔය ගවේෂණය වෙනකොට මේ අනික ඔක්කොම තැරලා එතෙන්ද එතෙන්ද එතෙන්දම ඉඩක් වෙවි බැලනවනේ. එහෙමයි. ඒක ඒක යාට හොඳ චාර්ජ් එකක්. එළිය වැටෙන. ඔව්. මොනවද අහන්න තියෙන්නේ? අහන්න. හරි. එහෙනම් දැන් ඇතිද? හොඳයි. සුන්දරත්නේ ආශිර්වාදේ ලැබේවා. යහපතක් වේවා.